භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අලුත කවිදුනාට පස්සේ මොනවද අපි පටන් ගත්තේ නැහැ නේද? භික්ෂුවක් කියලා කියනකොට අපේ ජීවිතේට ගොඩාක් දේවල් වලින් අපි පරිපූර්ණ වෙන්න ඕනේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගිහියෙකුට වැඩිය පැවිදි ආකල්ප සංකල්ප ඇතින් තමන්ගේ ජීවිතය ධර්මයට කැප කරපු කෙනෙක් විදිහට ගොඩාක් දේවල් වලින් විශ්වාස සම්බන්ධ වෙන්න අවශ්‍ය වෙනවා. ඒ දේට දැන් විනය පිටකේ ගත්තොත් උපසම්පදා භික්ෂුන් වහන්සේලාට තියෙන විනය ශික්ෂාපද 227 යම් ප්‍රාතිමෝක්ෂයක් දේශනා කරනකොට ඔය විනය ශික්ෂාපද 227ම සත්‍යයනා කරන කතා කරනවා. ප්‍රාතිමෝක්ෂය කියලා කියන්නේ පොහේ කරනවා කියලා පොයේ දවස්වලත් අපි කතා කරන්නේ. එතකොට ඒ වගේ කතා කරනකොට එක තැනක් පොය කරන්න හිටියොත් එහෙම ඒ භික්ෂුන් වහන්සේට ආයෙ කියන්න අයිතියක් නැහැ. මම මේ විනය ශික්ෂාපදය දන්නේ නැහැ කියලා. යම් කිසි වෙලාවක තමන් අතින් වරදක් වුණාට පස්සේ එබඳු ශික්ෂාපදයක් පනවල තියෙනවා කියන එක මම දන්නේ නැහැ කියලා කියන්න අයිතියක් නැහැ. එතකොට ඒකට වෙනම ආපත්‍යක් තියෙනවා. ඒකෙන් කියන්නේ අපි මේ භික්ෂු භාවයට පත් වෙනකොට අපි ඒක සුදුසුකම් ලබන්න නම් මේ විනය ප්‍රදේශය ආවරණය වෙලා තියෙනවා. මොකද ඒ විනය ප්‍රදේශයත් එක්ක තමයි මේ සංවර සීලයේ පිහිටන කෙනාට උපසම්පන්න භික්ෂුවක් කියලා කියන්නේ. ධර්මයත් ඒ විදිහටමයි. අර අපි විනය ශික්ෂාපදයක් දන්නේ නැහැ කියනවා වගේ අපි ධර්මයේ දන්නේ නැත්තම් අපේ ජීවිතේ කිසිම වැදගත්කමක් නැත්තේ නේද? ඒ වැදගත්කම තීරණය වෙන්නේ භික්ෂුන් වහන්සේ නමකගේ තියෙන ධර්මඥානයේ පැත්තෙන්, දහම් දැනුම පැත්තෙන්. සමහර වෙලාවට සමහර රහතන් වහන්සේලාට අරිහත්ත්වයට පත් වුණාට තමන් ආපු මාර්ගය පිළිබඳව හරියට කෙනෙකුට කියලා දෙන්න තරම් ධර්මඥානයක් නැත්තේ නේද? ධර්මඥානයක් නැහැ කියලා කිව්වේ මේ සියලු ප්‍රදේශවල පැතිරුණු දැනුමක් නැහැ ධර්මයේ පිළිබඳව. එතකොට පුද්ගලිකාර්ථය සිද්ධ කරගන්න පුළුවන්කම තියෙනවා තමන්ට සසරෙන් එතර වීම පිණිස. හැබැයි ධර්ම පරියාප්ති ධර්මයේ පැවැත්ම පිණිස යම්කිසි කටයුත්තක් කිරීමේ හැකියාවක් නැත්තේ නැහැ. ඒක නිසා අපි පිරිවහණයක ඉගෙන ගන්න එක ගොඩක් වෙලාවට අපේ ජීවිතයේ නිවනට කියන කාරණාව විතරක් නෙමෙයි එකම පදනම බවට පත් වෙන්නේ. අපේ දෙමව්පියන්ට අපිට බණපදයක් කියලා දෙන්න බැරි වුණොත් අපි දන්නේ නැත්නම් එතනට කොහොමද විස්තර කරලා දෙන්න තරම්. එතකොට අපි පැවිදි වෙලා අපි නිවන් දැක්ක කියලා ඒ දේන් සම්මුති ලෝකේ අනුගතවත් එහෙම අපි ඒගොල්ලෝ වෙනුවෙන් කළ යුතු දෙයක් පැහැර හැරිය බවට පත් වෙනවා. ඒක නිසා අපිට ජීවිතේ ගොඩාක් ධර්මයේ පැත්තෙන් අපිට දැනුමක් අවශ්‍ය වෙනවා. අපේ ජීවිතේ ඒ අනුව සකස් කරගන්නා වගේම තව කෙනෙකුට ඒ සඳහා මඟ කියලා දෙන්න. කෙනෙක් අනුන්ට කියන්න විතරක් යනවා තමන්ගේ ජීවිතේ හිස් වෙලා. ඒකත් තේරුමක් නැති දෙයක්. ඒක නිසා අපිට හැම වෙලාවකදීම මේ කතා කරන ධර්මය අපේ ජීවිතේට යොදා ගන්නා වගේම අපිට තව කෙනෙකුට කියලා දෙන්න පුළුවන් විදිහට අපේ ජීවිතේ බහුශ්‍රත බවක් තියෙනවා. ඒ බහුශ්‍රත බව තමයි බොහොම වැදගත් වෙන දේ. ඒක නිසා මේ දේශන ටිකෙන් නැතිනම් මේ අපි මේ ආවරණය කරගන්න හදන ප්‍රදේශ හැම එකකින්ම බලාපොරොත්තු වෙන දේ තමයි බහුශ්‍රත බව කියන එක. ධර්මයේ පිළිබඳව දන්න බව, ත්‍රිපිටකයේ පිළිබඳව දැනුමක් ඇති බව හදාගන්න එක. එතකොට මේ ඉගෙන ගන්න හැබැයි තමන්ගේ ජීවිතෙන් පරිබාහිර වුණ වෙනස් කාරණාවක් නෙමෙයි. එතනදි තමයි අපිට
නුවණ අවශ්‍ය වෙන්නේ මේක කොහොමද අපේ ජීවිතේ අපේ මාර්ගයට ගැලපෙන්නේ කියන කාරණේ දැනගන්න. දැන් සූත්‍රය කියන එක එක කාරණයක් විතරයි. අභිධර්මයේ ස්කන්ධ ටික ගැන අපි දැනගත්ත කියන එක එක කාරණයක් විතරයි. අපේ ප්‍රතිපදාවට කොහොමද ස්කන්ධ ටික ගැලපෙන්නේ කියන එක පිළිබඳව අපි අවබෝධ කරගන්න ඕනේ, අපි තේරුම් ගන්න ඕනේ. ඒ වගේ මේ ඉගෙන ගන්න ධර්මතා ටික තමන්ගේ ජීවිතයේ මාර්ගයට ප්‍රායෝගිකව යොදා ගන්න එක අපි අනිවාර්යෙන් දැනගත යුතු දෙයක්. එකක් ඒකෙදි තමන්ටත් කරන්න දෙයක් තියෙනවා, අපිට කියලා දෙන එකට වඩා ඇත්තටම තියෙනවා ඒ පැත්ත තමන්ට කරගන්න එක. අපිට පුළුවන් සූත්‍රය කියලා දෙන්න, හැබැයි කියලා දුන්න සූත්‍රය තමන්ගේ ජීවිතයට ඇතුළත් කරගෙන බලන එක තම තමන් සතු වගකීම, තම තමන් සතු යුතුකම. එහෙම නැත්නම් මේක තේරුමක් ඇති දෙයක් බවට පත් වෙන්නේ නැහැ. ඒක නිසා මේක බොහොම වැදගත් දෙයක්. ත්‍රිපිටකය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ මුළු 84,000ක් ධර්මස්කන්ධේම සංග්‍රහ වුණ දෙයට. මුළු ධර්මයේම ඇතුළත් වෙලා තියෙන්නේ ත්‍රිපිටකයේ තුල 84,000ක් ධර්මස්කන්ධේම ඇතුළත් වෙලා තියෙන්නේ. ඒකට තමයි ත්‍රිපිටකය කියලා කියන්නේ. පිටක තුන. එතකොට මේ පිටක තුන විනය පිටකය, සූත්‍ර පිටකය, අභිධර්ම පිටකය කියලා කොටස් තුනකින් කතා කරනවා. විනය පිටකයේ විනය කියලා කියන්නේ හික්මීම ලබා දෙන කොටස. ඒ කොටසෙන් තමයි සම්පූර්ණයෙන්ම කෙනෙකුගේ ජීවිතයේ කය වචන දෙක හික්මෙන පැත්ත ගැන කතා කරන්න විනය තුල. එතකොට ඒ විනය ධර්මතා ටික අඩංගු කොටසට කියනවා විනය පිටකය කියලා. විවිධ විශේෂ නයත්තා විනයනතෝච කාය වචනානම් විනයත් විදූහි අයන් විනයෝ විනයෝති අත්හතං. ඒ කියන්නේ විවිධ විශේෂ නයත්තා විවිධ විශේෂ න්‍යායාත්මක ක්‍රමවේදයන්ගෙන් විනයනතෝච කාය වචනානම් කාය වචන දෙක විනයනය කරනවා කියන්නේ හික්මවනවා කියන එක. හික්මීම ඇති කරනවා. විනයත් විදූහි අයන් මේ විනයාර්ථ විදූහි කියන්නේ නුවණැත්තන් විසින් විනයෝ විනයෝති අක්ඛාතම් මේ කොටසට විනය විනය කියලා නම් කළා. එතකොට මේ විනය පිටකයේ මේ විදිහට සංග්‍රහ කළා. මේක සංග්‍රහ කරන්නේ පළවෙනි ධර්ම සංගායනාවේ. බුදුරජාණන් වහන්සේ ජීවමාන යුගයේදී ධර්මයේ දේශනා කළා, ධර්මයේ පිළිවෙලක් ඇතුව සංග්‍රහයක් උනේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශනාව ත්‍රිපිටකයේ විදිහට ඔය සූත්‍රයේ ඔය විදිහටම බුදුරජාණන් වහන්සේ දේශනා කළා නෙමෙයි ඇත්තටම. බුදුරජාණන් වහන්සේ සාමාන්‍ය ස්වරූපයෙන් ධර්ම දේශනාවක් කළා. දැන් ඒ කරපු ධර්ම දේශනාව ඒ තුල අඩංගු සාරවත් කරුණු ටික ආනන්ද තෙරුන් වහන්සේ විසින් දරාගත්තා. ඒ දේශනාව තුල ආනන්ද හාමුදුරුවෝ උපස්ථායක අග උපස්ථායක බවට පත් වෙන්න කලින් ඉල්ලපු වරය උවහන්සේලා දන්නවනේ කවුද? ඉල්ලපු වරය තමයි, එක වරයක් තමයි භාග්‍යතුන් වහන්සේ මම නැති කාලෙක දේශනා කරපු සියලු දහම් කරුණු යම් මම නැති තැනක දේශනා කරනවා යම් දහම් කරුණක් තිබුණොත් ඒක නැවත මට ප්‍රකාශ කරන්න ඕනේ කියලා. එතකොට මහා ශ්‍රුතදරයන් අතර අග්‍රස්ථානයේ ශ්‍රුතදරයි කියලා කියන්නේ එකපාරක් ඇසූ සැනින් මතක තියාගන්න බව. එතකොට දැන් අද සමාජයේ තියෙන තත්ත්වයෙන් මනින්න එපා. එදා සමාජයේ බොහොම ශ්‍රුතයෙන් තමයි වැඩි දෙයක් අරගෙන ගියේ. වේදේ පවා හැදෑරුවේ ශ්‍රුතදරව. ඒක මේ අපේ ශාසනයේ විතරක් දැක්වෙන දෙයක් නෙමෙයි. ත්‍රිවේදේ පවා අරගෙන ගියේ ඒගොල්ලෝ ශ්‍රුතදරව. ත්‍රිවේදේ හටපාඩම් වමුණු එදා හිටියේ. එතකොට ඒ ත්‍රිවේදේ කටපාඩම් කරගෙන ඒගොල්ලොත් අරගෙන ගියා. එතකොට මේ ධර්ම න්‍යායන් ආනන්ද හාමුදුරු මහා ශ්‍රුතදරයි කියලා කියන්නේ ලෝකේ ශ්‍රුතදරයන් අතර අග්‍රස්ථානේ. ගතිමත් දිතිමත් තෙරුන් වහන්සේ අතරින් මේ වගේ අග්‍රස්ථාන පහක් තියෙනවා ආනන්ද හාමුදුරුවෝ. එතකොට මේ ශ්‍රුතදරයන් වහන්සේ විසින් ආනන්ද මහත්තුරුන් වහන්සේ විසින් මේ ඔක්කොම දරාගත්ත ඒ ධර්මය දේශනා කළේ කොතනදද කොහොමද කියන ඒ කාරණා ටික කරුණු කාරණා වශයෙන් මතකේ රඳවගෙන තිබුණා. එතකොට ඒ කාරණා ටික මතක තියාගත්තේ බුදුරජාණන් වහන්සේ රැයලි වෙනකම් කරපු සියලු දේශනාව ඒ විදිහටම මතක තියාගත්ත නෙමෙයි. දැන් අපි පැයක් තිස්සේ කරපු දේශනාවක බොහොම සාරයක් අපිට කතා කරන්න පුළුවන්කම තියෙනවා.
අද දවල් අපි කතා කරා සමාධිය පිළිබඳව. එතකොට අපිට දැන් කතා කරන්න පුළුවන් සමාධිය පිළිබඳව අපි කතා කරපු මාතිකා ටික මාතෘකා ටික මොනවද? එතකොට සමාධියේ මෙන්න මේ විෂය ටික අපි කතා කළා. මූලික ටික අපිට සංග්‍රහ කරලා කියන්න පුළුවන්. පැයේ දේශනාව අපිට බොහොම විනාඩි දෙක තුනෙන් සංග්‍රහයක් කරලා දෙන්න පුළුවන්කම තියෙනවා. අපි කතා කළේ මේ ටික. ඒ ටික විස්තර කරන්න ගියාට පස්සේ අපිට අර කාලය ගත වෙනවා. එතකොට අද අපිට දකින්න තියෙන සූත්‍රය අන්නේ ඒ විදිහට දැක්වෙන සූත්‍රය. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම දේශනාව බොහොම විග්‍රහය තියෙන දේශනාවක්. එතකොට බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් පුරාවට තනින් තන දේශනා කරපු ධර්මයේ ඒ කාලෙදි ඇතැම් ධර්ම කොටසයන් දරාගත්ත පිරිස් සිටියා. දරාගත්ත පිරිස් කියලා කියන්නේ දැන් අපි අද කියන්නේ ස්වාමීන් වහන්සේ සබ්බපාපසතරණං ගාථා මුල් කරගෙන කරපු දේශනාවේ මෙහෙම සඳහන් කරනවා. සංඛාර ගැන කතා කරපු දේශනාවේ මෙහෙම දේශනා කතා කළා කියලා දැන් අපි ඒ දේශනාවක තියෙන හරය ගැන අපි කතා කරනා වගේම එදා හිටපු භික්ෂුන් වහන්සේලා විසින් බුදුරජාණන් වහන්සේ මෙහෙම ධර්ම පරියායක් අපිට පෙන්වනවා. මේ විදිහේ ධර්ම පරියායක් පෙන්වනවා කියලා ඒ පරියායන් විදිහට දරාගෙන හිටපු අවස්ථා තිබුණා. එතකොට ඒ බුදුරජාණන් වහන්සේගේ කාලෙත් පරිනිර්වාණයෙන් පස්සේ බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයට පත් වෙලා සියලු කටයුතු අවසන් වෙලා ඉන්නකොට හාමුදුරු බොහොම දුකෙන් ඉන්නවා දැකලා එක සුභද්‍ර කියන භික්ෂුව කියනවා මේ අලංගාවස්සෝ රුවිත්ත මා පරිදේවිත්ත අවස් ඇවැත්නි මේ අඬන්න එපා දුක් වෙන්න එපා මේ මුංචිම්හා මයං මහා සමණේන අපි මේ මහා සමණයාගෙන් මිදුණා. ඒ මහා සමණයාගෙන් මිදුණා. මහා සමණයා ඉන්න කාලේ අපිට කියනවා මේක කරන්න එපා. මේක මේ විදිහට කරන්න එපා. මේක මේ විදිහට කරොත් මෙහෙමයි. අපිට එක එක කතා කියනවා. අපි දැන් මේ ශ්‍රමණයාගෙන් මිදුණා. දැන් අපිට මේ තියෙන ටික තියෙනවා. අපිට මේක කරගෙන යන්න පුළුවන් කියලා සුභද්‍ර භික්ෂුව අනිත් භික්ෂූන්ට කියන අභද්‍ර වචනයන් මහා කසුප තෙරුන් වහන්සේට ඇහුවා. එතකොට හුදෙක් මේක සුභද්‍ර භික්ෂුවගේ තනි වචනයක් විතරක් නෙමෙයි ඒ කාලය තුල හිටපු ඇතැම්මතන් භික්ෂු පිරිස් විසින් ඇති වුණු අදහසක් තමයි සුභද්‍ර භික්ෂුවගේ වචනයෙන් ප්‍රකාශයට පත් වුණේ. කියන්නේ රත්ත්‍ඤ්ඤ මහන්තය විනේ පනවන හේතු කාරණා කියන රත්ත්‍ඤ්ඤ කියන්නේ බොහෝ කාලයක් මේක ඇතුළෙම ඉන්නකොට තමන් ආවේ මොකටද කියලා ටික කාලයක් යනකොට අමතක වෙනවා. අලුත ගෙනාපු මනමාලි වහලෙත් ගොම ගන්නවා කියලා අපේ කතාවක් තියෙනවා. ඒකේන බොහොම සංයමයෙන් හික්මෙන්න වැඩිපුර උත්සාහවත් වෙනවා. ඒ වගේ මේ ශාසනයට ඇතුළත් වුණ අලුත්ම භික්ෂුව බොහොම සංයමයෙන් විනය ගැන බොහොම හැඟීමෙන් යුක්තව මේක රකින්න උත්සාහවත් වෙනවා. හැබැයි කාලයක් යනකොට බිමත් ගොම ටික නැහැ වගේ ඒ පැවිද්ද තුල රත්ත්‍ඤ්ඤ මහන්තය රාත්‍රක්ෂ වෙනකොට චිර රාත්‍රක්ෂ කියන්නේ බොහෝ රාත්‍රීන් ඉක්මවන කාලයක් වෙනකොට ඒ භික්ෂුන්ට අමතක වෙනවා අපි ආවේ මොකටද කියලා. එතකොට පුද්ගලික කෙලෙස් වලින් ඒ අය හික්මවන්න ගන්නවා. ඒකට බුදුරජාණන් වහන්සේ කාලෙදිත් ওই කාල සීමාව වෙනකොට ඒ වගේ ප්‍රශ්න ගැටළු තිබුණා. ඊට පස්සේ වේපුල්ල මහන්තය පිරිස විපුලයි කියනකොට නානත්තකායා නානත්ත සංඥා එක එක නානත්ත කයවල් නානත්ත සංඥා තියෙනා ඉන්නේ. එක්කෙනෙක් හිතන්නේ තව කෙනෙක් හිතන විදිහට නෙමෙයි. ඒක විවිධ තැන්වලින් ආපු විවිධ පිරිස් ශාසනයට ඇතුළත් වුණා. ඒ පිරිස් ශාසනයට ඇතුළත් වුණාට පස්සේ ඒ පිරිස් හැඩ ගැහුණා එක එක තමන්ගේ රුචි අරුචිකම් අනුව, තමන්ගේ දක්ෂතා අදක්ෂතා අනුව කටයුතු කරන්න පෙළඹුණා. අපි ගත්තොත් අපේ පිරිස තුල 40ක් 50ක් ඉන්න අපේ පිරිසක් තුල කෙනකෙනා කරපු කෘත්‍ය අනුව කෙනකෙනා කරපු වැඩ අනුව සමහර විට ඒ අය ඒ දේවල් ඒ ක්ෂේත්‍රයන්ගේ වැඩ කරන්න යනකොට ඒ නොගැලපෙන දේවල් වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ වගේ වේපුල්ල මහන්තයෙන් පිරිස විපුල වෙනකොට ඒ වගේ ප්‍රශ්න ගැටළු ඇති වෙන අවස්ථා තිබුණා. ඔන්න ඔය වගේ කාරණා පදනම් කරගෙන මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ කල්පනා කළා මේක ධර්ම විනය අපි එකතු කරන්න ඕනේ. ධර්ම විනය යම් ක්‍රමවේදයක් යටතේ එකතු කරන්න ඕනේ. මේ සංග්‍රහය නොවුනොත් මේ ධර්ම විනය වහා ලෝකෙන් මේ සුභද්‍ර වෙනි භික්ෂූන් එකතු වෙලා කොටසින් කොටස අතෑරලා දැන් භාග්‍යතුන් වහන්සේ නෑ ඔය කොටස අයින් කරන්න කියලා කොටසින් කොටස මේක අතෑරලා දානවා. ඒක නිසා අපි මේක සංග්‍රහයක් කරලා නියමයක් කරගන්න ඕනේ කියලා ධර්ම විනය සංගායනා කළේ පළවෙනි ධර්ම සංගායනාවේදී.
එතකොට ආනන්ද හාමුදුරුව සංගායනාවට කලින් දවසේ වෙනකන් අරිහත්තුනේ නැහැ. ඒක නිසා පංචසතිකස්කන්ධකේ නැතිනම් පංචසත කියලා කියන්නේ 500ට හාමුදුරු 500ක් එකතු වුණා ධර්ම සංගායනාව කරන්න රහතන් වහන්සේලා සිය පිළිස බියපත් රහතන් වහන්සේලා 500 නම. එතකොට 499ක් මහා කශ්‍යප මහ රහතන් වහන්සේ විසින් තෝරගත්තා මේ ධර්ම විනය දන්න සිය පිළිස බියපත් රහතන් වහන්සේලා. එතකොට නිකම්ම රහතන් වහන්සේලා නෙමෙයි සිව් පිළිසිඹියාපත් රහතන් වහන්සේලා. එතකොට මේ ධර්ම විනය අනුව ඕන පැතිකඩකින් හිතන්න මනින් කරන්න පුළුවන් රහතන් වහන්සේලා තෝරගත්තා. එක හාමුදුරු කෙනෙකුට ඉඩක් තිබුණා. හැබැයි ආනන්ද හාමුදුරුන්ට එන්න කියලා කිව්වේ නැහැ. ආනන්ද හාමුදුරු මොකද රහතන් වහන්සේලා විතරයි ගත්තේ. ආනන්ද හාමුදුරු එදා රාත්‍රියේ පුරාවටම උත්සාහවත් වුණා අරිහත්ත්වයටපත් වෙන්න. පාන්දර වෙනකන් සක්මන් කළා. නමුත් අරිහත්ත්වයටපත් වෙන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. ඊට පස්සේ වීරිය වැඩි කියලා තේරුම් අරගෙන ආනන්ද හාමුදුරුව සක්මණෙන් බැහැලා ඇඳට ගිහිල්ලා ඇලවෙන්න යනකොටම අරිහත්ත්වයේ සාක්ෂාත් කළේ. එතකොට නිදාගන්න ඉරියව්වෙනුත් නෙමෙයි, ඉඳගෙන ඉන්න ඉරියව්වෙනුත් නෙමෙයි, හතර ඉරියව්වෙම මිදිලා අරිහත්ත්වයටපත් වෙන එකම තෙරුන් වහන්සේ ආනන්ද රහතන් වහන්සේ. හතර ඉරියව්වටම අයිති නැහැ. මේ මැදදි තමයි අරහත්ත්වයටපත් වෙන්නේ. එතකොට ඒකෙන් එක කාරණාවක් කියනවා. දැන් අපි භාවනා කරලා සක්මණෙන් එළියට බහින්නේ නිදාගන්න එක ගැන හිතාගෙන. හැබැයි ආනන්ද හාමුදුරුවෝ සක්මණෙන් එළියට බැස නිදාගන්න එක ගැන හිතාගෙන නෙමෙයි, තමන්ගේ කර්මස්ථානයේ නැතිනම් ඒ භාවනාවේ ඒ දර්ශනයටම හිත තියාගෙන. එතකොට කොච්චර ජීවිතේට ඒ නිවන් දකින්න තැනට එනකොට තමන්ගේ මනසපත් වෙනකොට ජීවිතේට කොච්චර බද්ධ වෙන්න ඕනද කියන කාරණාව ඒ තුලින් හොඳට ගන්න පොඩි තැනක්. හැබැයි අපි නිදාගන්න යන්නේ නිදාගන්න බලාගෙන. හැබැයි අරිහත්ත්වයට පත් වෙනේ මනස නිදාගන්න බලාගෙන නෙමෙයි ඇත්තටම ගියේ. ඒ මහා ධර්ම සම්මාර්ථණයකින් ගියේ ඒක. එතකොට ඒක නිසා තමයි අරිහත්ත්වයට පත් වෙන්නේ. එතකොට ආනන්ද හැඳුරේ දා අරිහත්ත්වයට පත් වෙලා පහුවදා එද්දීන් තමයි සත්‍යපාරණී ගුහාවට වැඩම කරන්නේ. සියලු විනය කාරණා උපාලි තෙරුන් වහන්සේගෙන් විමසනවා. සියලු ධර්ම කාරණා ආනන්ද තෙරුන් වහන්සේගෙන් විමසීමට භාජනය කරනවා. පරිවුත් තෙරුන් වහන්සේ ප්‍රශ්න අහනවා. මේ සූත්‍රය කොහෙදී කොතනදී පණවන ලද්දද? දේශනා කරපු දෙයක්ද? කාටද දේශනා කළේ කියලා ප්‍රශ්න අහනකොට ආනන්ද හාමුදුරු පිළිතුරු දෙනවා. ඒවම් මේ සුතම් මා විසින් මෙසේ අසන ලදී. ඒකයි හැම සූත්‍රයක්ම පටන් ගන්නකොට ඒවම් මේ සුතම්. ඒවම් කියන්නේ මෙසේ. මේ සුතම් කියන්නේ මා විසින් අසන ලදී. සුතම් කියන්නේ අසන ලදී කියන එක. මා විසින් මෙසේ අසන ලදී. ආනන්ද හාමුදුරු අහපු දේ තමයි, බුදුරජාණන් වහන්සේගෙන් අහපු දේ තමයි දේශනා කළේ. ඒ වෙලාවේදී විමසුවේ. ඊට පස්සේ සියලු සූත්‍ර ධර්මතා සංග්‍රහ කරලා ඒවා බෙදා 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 ඒ කොටස් වලට සංග්‍රහ කළා. ඒකට සංග්‍රහ කරනකොට ඒකෙදි පදනම් කරගත්ත දීර්ඝ ප්‍රමාණයේ සූත්‍ර ඇතුළත් කළා දීඝනිකායෙ. ප්‍රමාණයෙන් දීර්ඝ සූත්‍ර ඔක්කොම දීඝනිකායට ඇතුළත් කරා. ප්‍රමාණාත්මක වශයෙන් සංක්ෂිප්ත දේශනා, කෙටි දේශනා, ඒ කියන්නේ මධ්‍යම ප්‍රමාණයේ දේශනා මජ්ක්‍ධිමනිකායට ඇතුළත් කරා. ඊට පස්සේ සාමාන්‍ය සංක්ෂිප්ත දේශනා ඛණ්ඩක විදිහට සංයුත්ත නිකායට ඇතුළත් කළා. ඊට පස්සේ ඒකෝත්තර ක්‍රමයට නැතිනම් සංඛ්‍යා ධර්ම විදිහට, මහණෙනි මේ එකේ ධර්මතා, දෙකේ ධර්මතා, තුනේ ධර්මතා, හතරේ ධර්මතා, පහේ ධර්මතා, මේ විදිහට කොටස් කොටස් සංඛෝත්තර කියන්නේ සංඛ්‍යාවෙන් සංඛ්‍යාවට වැඩි වී යන සංඛ්‍යාත්මක දේශනා ටික එකතු කළා. අංගුත්තර නිකායේ සංග්‍රහ කළා. අංගුත්තර කියලා කියන්නේ ඒකෝත්තර කියන වචනෙන් හැදෙන්නේ අංගුත්තර නිකාය. ඊට පස්සේ අනිත් සියලු මිස්ස දේශනා ටික අරගෙන ඒ ටික ඇතුළත් කළා කුද්දක නිකායට. කුද්දක පාඨ, ධම්මපද වගේ පොඩි පොඩි කරපු දේශනා, ඒ දේවල් ඔක්කොම ඇතුළත් කළා. මිස්සව කෙරෙන දේශනා, බෙදලා දක්වන්න බැරි දේශනා කුද්දක නිකායට ඇතුළත් කළා. එතකොට නිධානයක් නැති නිසා සියලු අභිධර්ම පිටකය ඇතුළත් කළා කුද්දක නිකායට. එතකොට දැන් විනය පිටකයත් නිකාය පහක් තියෙන එක තමයි ධර්ම විනය කියලා පළවෙනි ධර්ම සංගායනාවෙන් සංගායනාවට භාජනය වුණේ. එතකොට ධර්ම විනය වශයෙන් කොටස් දෙකයි, පිටක වශයෙන් තුනයි, නිකාය වශයෙන් පංච විදයි. නිකාය වශයෙන් පහයි,
එතකොට විනය සහ අභිධර්ම ඔක්කොම නිකාය වශයෙන් ගන්නකොට කුද්දක නිකායට ඇතුළත් කරනවා. ගොඩක් දෙනෙක් කතා කරනවා කුද්දක නිකාය කියලා කිව්වට පස්සේ මේ කුද්දක කියන්නේ පොඩි කියන එක, කුඩයි කියන එක. කුද්දක නිකාය තමයි නම් තියෙන ලොකුම පොත. නිකාය වශයෙන් තියෙන පොත් ලොකුම නිකාය තමයි කුද්දක නිකාය, වැඩිම පොත් සංඛ්‍යාවත්. ඉතින් මේකනේ ලොකුම දේ කියලා විනයයි අභිධර්මයයි තාවට පස්සේ. නමුත් කුද්දක නිකාය කියන්නේ මේ ප්‍රමාණයෙන් ලොකුයි කියන එක නෙමෙයි. නමුත් දැන් එක ශික්ෂාපදයක් ඒ වෙලාවේ කරපු දේශනාව විතරයි. එතකොට ඒ කුඩා ප්‍රමාණයේ දේවල් තුලක් වෙලා තියෙන ධම්මපදයේ ගත්තොත් එක ගාථාවක්. එතකොට ඒ වෙලාවේදී දේශනා කළේ ගාථාවක්. එතකොට ඒ වගේ කුඩා පාඩ ඇතුළත් වෙලා තියෙන ඒ දේවල් සංග්‍රහ වෙලා තියෙනවා කුද්දක නිකායට. එතකොට ඔන්න ඔය විදිහට ත්‍රිපිටකය පිටක වශයෙන් සංග්‍රහ වුණා. ඒ පිටක වශයෙන් සංග්‍රහ වෙනකොට ඒ හැම එකකටම ඇතුළත් වෙන සූත්‍ර ප්‍රමාණයක් තියෙනවා. එතකොට ඒ සූත්‍ර ප්‍රමාණය පිළිබඳව අපිට එකින් එකට ඒ විශේෂ අදාළව යනකොට ඉගෙන ගන්න පුළුවන්කම තියෙනවා. අද දවසේදී අපිට තියෙන්නේ අභිධර්ම පිටකයේ ධම්මසංගණි ප්‍රකරණේ ධම්මසංගණිය. එතකොට අභිධර්ම පිටකයට අදාළ පළවෙනිම කෘතිය තමයි ධම්මසංගණි ප්‍රකරණේ කියන එක. අභිධම්ම කියන එක අභි කියලා කියන්නේ උපසර්ග පදයක්. ධර්ම කියන්නේ ධර්මයේ කියන එක, අභිධම්ම කියන්නේ උපසර්ග පදයක්. මේ උපසර්ග පදයේ අභි කියන පදයේ විශේෂ අර්ථවල යෙදෙනවා, නොඑක් අර්ථ ගාන කියදෙනවා. මෙතනදී අභි කියන පදයේ යෙදෙන්නේ ගැඹුරින් මේ ධර්මයේ විශේෂිත කොටසක් කියන එක සඳහන් කරන්න තමයි අභිධර්මයේ. අභි විනය කියලා කොටසක් තියෙනවා විශේෂ ප්‍රධාන අර්ථයෙන් දක්වීමට අවශ්‍ය නිසා තමයි මෙතන අභිධර්ම කියලා මේ කොටස හඳුන්වන්නේ. එතකොට අභිධර්ම පිටකයේ තුල අපේක්ෂා කරන්නේ මූලිකම ලෙස ධර්මතා විදිහට මේ කාරණා විග්‍රහ කරන එක. ධර්මතා විදිහට මේ කාරණා විග්‍රහ කරන එක. සූත්‍ර පිටකයේදී නිදාන කතා පුද්ගල අනුව ගිහිල්ලා ධර්මයේ විග්‍රහ කරනවා. අභිධර්ම පිටකයේදී න්‍යායාත්මක ක්‍රමයකට ධර්මයේ විග්‍රහ කරනවා. එතකොට දැන් අද කාලේ වර්තමාන සමාජයේ ප්‍රශ්නයක් තියෙනවා. අභිධර්ම පිටකය බුදුරජාණන් වහන්සේ දේශනා කළාද නැද්ද කියන එක සම්බන්ධව. පළවෙනිම හේතුව තමයි අභිධර්ම පිටකයට නිදාන කතාවක් නැහැ. සූත්‍රයේ නිදාන කතාවක් තියෙනවා. ඒවම් මේ සුතං මාසින් මෙසේ යසන ලදී කියලා නිදාන කතාවක් තියෙනවා. අභිධර්ම පිටකයේ නිදාන කතාවක් නැති නිසා මේක පශ්චාත් කාලීනයි කියලා ගොඩ දෙනෙක් කියනවා, පසු කාලීනව සංග්‍රහ කරපු දෙයක් කියලා. නමුත් එහෙම කියන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. මොකද අභිධර්ම පිටකය සරියුත්තර උන්වහන්සේට දේශනා කළේ. නමුත් සරියුත්තර උන්වහන්සේට දේශනා කළාට, ඒ කියන්නේ දිවලෝකයේදී අභිධර්ම පිටකයේ දේශනා කළා, එදිනෙදා කරන දේශනාව නැවතවිලා සරියුත්තර උන්වහන්සේට මේ දේශනා කළානේ, මේ කරපු දේශනාව පිළිබඳ. ඊට පස්සේ සරියුත්තර උන්වහන්සේ මේ මෙහෙට දේශනාවක් කළානේ නැවත අභිධර්ම පිටකයේ මේ කාලේ ඉවර වෙනකම්. එතකොට අභිධර්ම පිටකය අපිට බුද්ධ භාෂිතයක් නෙමෙයි කියන එක කියන්න කිසිම පදනමක් නැහැ. අපි ගත්තොත් අපි ඉගෙන ගන්නවා දසුත්තර සූත්‍රය. දසුත්තර සූත්‍රයේ ත්‍රිපිටකයට අයත් බුද්ධ දේශනාවක් කියන සංග්‍රහයට තමයි යන්නේ. නමුත් දේශනා කළේ කවුද? සරියුත්තර උන්වහන්සේ දේශනා කළා. එතකොට දැන් සරියුත්තර උන්වහන්සේ දේශනා කළාට ඒක බුද්ධ භාෂිතයක්. ඇයි? බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම න්‍යාය ඉක්මවන් නැතුව කරන ඕනම දේශනාවක් බුද්ධ දේශනාවක් කියන ගණේට ඇතුළත් වෙනවා. ඒක නිසා ඒ හැම දෙයක්ම බුද්ධ දේශනාවක් බවට පත් වෙනවා. ඒ න්‍යායෙන් ගත්තත් ඕක බුද්ධ භාෂිතයක් නෙමෙයි කියලා කියන්න පුළුවන් කමක් නැත්තේ. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ අභිධර්ම පිටකය දේශනා කළ බවට ත්‍රිපිටකයේ තුලම සාක්ෂි තියෙනවා. බුදුරජාණන් වහන්සේම දේශනා කරපු අභිධර්මයේ ඉගෙනගත් භික්ෂූන්, ඒ කියන්නේ අභිධර්මයේ පිළිබඳ උනන්දු වෙන භික්ෂූන් හිටිය බවට කරන ඇතැම් සූත්‍ර දේශනාවල අභිධර්ම කියන වචනය සඳහන් වෙලා තියෙනවා. ඒක අපිට විචාරාත්මක අධ්‍යයනයක් වෙනකොට තමයි අපිට ඒ කාරණා අවශ්‍ය වෙන්නේ. නමුත් ත්‍රිපිටකයේ කාලෙම තියෙන උවහන්සලට ඉගෙන ධම්මසංගණියේ ප්‍රස්තාවනාව බැලුවොත් බොහොම විස්තරාත්මකව ඒ පිළිබඳව සංග්‍රහ කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට
අපිට අවශ්‍ය වෙන්නේ අභිධර්මය ඇත්තටම බුදුරජාණන් වහන්සේ දේශනා කළාද නැද්ද කියන එක නෙමෙයි. අපිට අවශ්‍ය වෙන්නේ ධර්මස්මේ අභිධර්මයේ තුල දේශනා කරන කාරණාව මොකද්ද මේ කියන දේ කියන එක වැදගත් වෙන්නේ. එතකොට අභිධර්මයේ අපිට වැදගත් වෙන්නේ හැම වෙලාවකදීම අනුසය ප්‍රහාණය පිණිස තමයි අභිධර්මයේ හේතු වෙන්නේ. සූත්‍රය කියන දේ ක්ලේශ ප්‍රහාණය පිණිස හේතු වෙනවා වගේම අභිධර්මයේ කියන එක අනුසය ප්‍රහාණය පිණිස පවතිනවා කියලා අට කතාව තුල කියනවා. මොකද මේක හැම වෙලාවකදීම ස්කන්ධ ධාතු ආයතන කියන මේ අභිධර්ම න්‍යායන් මත තමයි සම්පූර්ණ මුළු මාර්ගයම දෙන්නේ. විදර්ශනාව කියන දේ කෝච්චියක් නම් මේ කෝච්චිය දුවන්න අවශ්‍ය වෙන රේල් පීලි ටික තමයි මේ අභිධර්ම පිටකය කියලා කියන්නේ. එතකොට මේ තුල තියෙන්නේ අපේ ජීවිතයේ තියෙන ධර්මතා ටික. අපි සූත්‍රය තුලින් කතා කරගෙන ගියත් අන්තිමේටම එන්නේ අභිධර්මයේ කියන තැනට. අපි යන්න ඕනේ රූපේ පිරසින් දකින්න නම් අභිධර්මයේ කියේ රූපේ පිරසින් දකින්න තමයි. අපි යන්න ඕනේ ස්කන්ධ ටික පිරසින් දකින්න නම් අභිධර්මයේ කියන්නේ ස්කන්ධ පිරසින් දැක්කේ තු ස්කන්ධ ටික මොනවද කියන එකයි. සූත්‍රය තුල ඔක කියනකොට මේ බමුණෙකුට මෙන්න මෙහෙම බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෙන්න මේ විදිහට ප්‍රතිපදාව වඩන්න කියලා. එතකොට ඒක නිදාන කතාවත් එක්ක ඒ සිද්ධිය අන්තර්ගත වෙලා තියෙනවා. අභිධර්ම පිටකයේදී ඒ විදිහ සිද්ධියක් පදනම් වෙන්නේ නැහැ. සම්පූර්ණම අභිධර්ම පිටකයේ තුල බුදුරජාණන් වහන්සේ දේශනා කරපු න්‍යාය විතරක්. කතිකන්දයි ස්කන්ධ කීයද මෙන්න මේ ටිකයි ස්කන්ධ. බෙදලා දක්වනවා මාත්‍රිකා විදිහට. එතකොට සම්පූර්ණම අපිට ජීවිතේ ඉගෙන ගන්න අවශ්‍ය මූලිකම කොටසේ තමයි ධම්මසංගණිත්‍යකරණය කියන එක අභිධර්ම පිටකේ පළවෙනි පොත කියලා කියන්නේ. මෙතන එන මාත්‍රිකා ටික තමයි හැම අභිධර්ම පිටකේ හැම පොතකම විස්තර වෙන්නේ. පဋාණ ප්‍රකරණයට ගියත් විස්තර වෙන්නේ මේකේ එන මාතිකා ටික. ඒක නිසා මේ මාතිකා ටිකෙන් තොරව අපි අභිධර්මය ඉගෙන ගන්නවා කියලා යමක් කරනවා නම් ඒක සාර්ථක වෙන්නේ සහේතුක කාරණයක් වෙන්නේ නැහැ. ඒක නිසා මේකේ මාතිකා ටික ඉගෙන ගන්න එක වටිනවා. මාතිකා කියලා කියන්නේ මාත්‍රිකා. අපි මාත්‍රිකාවක් කියන එක දන්නවනේ යම් විස්තරයකට අදාළ හෙඩ්ලයින් එක කියලා කියන්නේ මාත්‍රිකාව. එතකොට මේ මාත්‍රිකාවට තමයි මාතිකාව කියලා කියන්නේ. මේ මාතිකා ටික ඉගෙන ගන්න එක වටිනවා. පළවෙනියට එන්නේ තික මාතිකා කියන කොටස. ඊළඟට අපිට තියෙනවා දුක මාතිකා කියන කොටස. මාත්‍රිකා දෙක ගාණි තියෙන කොටස අන්තර්ගත වෙනවා ඊට පස්සේ. ඒක ගොච්ඡක විදිහට මේ හදලා තියෙනවා. මෙන්න මේ මාතිකා ටික අපි ඉස්සෙල්ලා ඉගෙන ගන්න ඕනේ. ඒකේ සූත්‍රාන්ත මාතිකා වෙනම තියෙනවා. මේ අභිධර්ම මාතිකා ටික මත තමයි මුළු අභිධර්ම පිටකයේ සම්පූර්ණම දිවෙන්නේ. ඒකෙදි එන පළවෙනිම මාතිකාව තමයි කුසල ධම්මා, අකුසල ධම්මා, අව්‍යාකට ධම්මා කියන මාතෘකා තුන. ඒකට කියන එක තිකයක් කියලා. මේ තුනම එක කොටසක්. අපි ගියොත් මේ තුන් දෙනාම එක සණ්ඩායමක් කියලා කිව්වොත් දැන් එක සණ්ඩායම. හැබැයි තුන් දෙනෙක් ඉන්නවා. තුන් දෙනාගේ සණ්ඩායමක්. ඒ වගේ මේ තුනේ ගොඩක්. හැබැයි ඒකට කියන එක තිකයක් කියන එක නමින් සඳහන් කරනවා. එතකොට මුළු ධම්මසංගණිත ප්‍රකරණයම, ඒ කියන්නේ මේ පොත මේ කාණ්ඩේ විතරමයි තියෙන්නේ. මේ පොත සම්පූර්ණම මේ මාතිකා තුන විස්තර කරලා සංග්‍රහ කරලා කරපු පොත තමයි මේ තියෙන්නේ. මේකෙදි වෙන මේ අනිත් මාතිකා එකක්වත් විස්තර කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් චූටි විස්තරයක් තියෙනවා මාත් එච්චරමයි. එහෙම නැතුව මේ මාතිකා ගැන ලොකුවට බෙදා දක්වන්නේ නැහැ. එතකොට මේ මුළු ධම්මසංගණිත්‍යකරණයම මේ පොතම තියෙන්නේ මේ පළවෙනි මාතිකා තුන පිළිබඳව කරපු විග්‍රහය. එතකොට දැන් මේ දෙවෙනි ටිකය ගත්තොත් ඒ ටිකේටත් මේ වගේම පොතක් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ ටිකේ බෙදලා දැක්වුවොත් මේ විදිහම පොතක් කරන්න පුළුවන්කම තියෙනවා. තුන්වෙනි ටිකේ ගත්තොත් ඒ ටිකේ විස්තර කරන්න ගියත් මේ විදිහම පොතක් කරන්න පුළුවන්කම තියෙනවා. මේක දිගහරින්න ගියොත් එහෙනම් මේ මේකින් මේකට වෙන වෙනම හරිනම් පොත් කරන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ එකක් බෙදලා පෙන්නනවා මේ බෙදපු ක්‍රමය අනුව අපිට සංග්‍රහ කරගෙන යන්න පුළුවන් ඉස්සරහට. එතකොට පළවෙනි ටිකේ තමයි කුසල ධම්මා, අකුසල ධම්මා, අව්‍යාකට ධම්මා කියන එක, කුසල ධර්ම, අකුසල ධර්ම සහ අව්‍යාකෘත ධර්ම කියන එක. එතකොට මේ අව්‍යාකෘත ධර්ම කියලා මේ විස්තර කරන එක උවහන්සලාට ධම්මසංගණිත්‍යකරණයේ පරිශීලනය කරනකොට
මේ පොත තනියම පරිශීලනය කරගන්නවා නම් වහන්සේලාට බලා ගන්න පුළුවන් පළවෙනි සිකය නැතිනම් ඕනම මාතිකා ටිකේදී ඉස්සරහා දාලා තියෙන අංකය. ඉස්සරහා යොදලා තියෙන මේ මාතෘකාවේ අදාළව මේ මාතිකාවේ ඉස්සරහම පුංචි අංකයක් යොදලා තියෙනවා. ඒ අංකයක් යොදලා තියෙන්නේ ඒ අංකයට අදාළ ඡේදය තියෙනවා මේ පැත්තේ. ඒ ඡේදය බලා ගන්න පුළුවන්. ඒ ඡේදය මේ මාතිකාව විස්තර කරනවා. ඒ දැන් කුසල ධම්මා කියනකොට 989 කියලා අංකයේ තියෙනවා. අපි මේ පැත්තෙන් 989 වෙනි ඡේදය හොයාගත්තොත් අපිට පුළුවන් මොකද්ද කුසල ධම්මා කියලා විස්තර කරන්නේ කියන කාරණේ අපිට පුළුවන් හොයාගන්න. එතකොට එතනදී විස්තර කරනවා 989 දී කතමේ ධම්මා කුසල. මොනවද මේ කුසල් කියලා කියන්නේ? තීනි කුසල මූලානි. කුසල මුල් තුනක් තියෙනවා. අලෝභෝ අදෝසෝ අමෝහෝ තම් සම්පයුත්තෝ වේදනක්ඛන්‍දෝ සංඥාක්ඛන්‍දෝ සංඛාරක්ඛන්‍දෝ විඥානක්ඛන්‍දෝ තම් සමුත්ථානං කායකම්මං වචීකම්මං මනෝකම්මං ඉමේ ධම්මා කුසල. ඒකට මෙන්න මේකයි කුසලයේ කියලා කුසලයේ විග්‍රහ කරන්නේ. ඊට පස්සේ ඒ එක හැම එකකම අංක දෙකක් තියෙනවා. ඔය පළවෙනි අංකය. ඔකට කියන්නේ නික්ෂේප කාණ්ඩය කියලා. පළවෙනි කොටස අපි මොකද්ද කිව්වේ? මාතිකාව. පළවෙනි කොටස මාතිකාව. මාතිකාවට අදාළ විග්‍රහය තියෙනවා මොකේද? නික්ෂේප කාණ්ඩය. මාතිකාවට අදාළ දල විග්‍රහය කෙටියෙන් කරන විග්‍රහය තියෙනවා. නික්ෂේප කාණ්ඩය තුල විස්තරාත්මක විග්‍රහයක් තියෙනවා. ඊට පස්සේ අටකතා කාණ්ඩය තුල. තුන්වෙනියට තියෙන අටකතා කාණ්ඩය ඒ පිළිබඳ විස්තරාත්මක විග්‍රහය එනවා අටකතා කාණ්ඩය තුල. අටකතා කාණ්ඩය අංකේ තියෙනවා 1383 කියලා. 1383 වෙනි ඡේදය අපි හොයාගත්තොත් අපිට පුළුවන් ඒ අටකතා කාණ්ඩයේ අදාළ කොටසටම බලා ගැනීමේ පහසුව තියෙනවා. ඒක මේ අද කාලයක් ලැබිලා තියෙන අතර පහසුව. එතකොට දැන් අපිට මේ විදිහට ඒකෙදි බෙදා ගන්න ඕක තමයි පරිශීලනය කරගන්න තියෙන විදිහ අපිට මේ කාරණා ටික. එතකොට කුසල ධර්මය කියන එක අතන බෙදුවට පස්සේ මෙතන අෂ්ටකතා කාණ්ඩයේදී කුසල කියන්නේ මොනවද? ඊට පස්සේ එතන විග්‍රහ කරනවා කුසල කියලා කියන්නේ සතර භූමියේ කුසලයේ මේ ටික තමයි කුසල් කියලා කිව්වේ. එතකොට දැන් අතනදී කිව්වේ ලෝභ දේශ මොහ කියලා චෛත්‍යික වශයෙන් මෙතන කියනවා මේ කියන්නේ සතර භූමියේ දෙන කුසල් සිත් ටික. එතකොට දැන් අපි දැනගන්න ඕනේ මොනවද සතර භූමියේ දෙන කුසල් සිත් කියන්නේ කියන ටික අපි දැනගන්න ඕනේ. එතකොට මේකෙදී මුලින් චිත්තෝත්පාද කාණ්ඩය කියලා පළවෙනි කාණ්ඩයක් තියෙනවා. මාතිකා ටිකට පස්සේ තියෙන චිත්තෝත්පාද කාණ්ඩයේදී මේ චිත්තෝත්පාද කාණ්ඩයේ විස්තර කරනවා මේ කුසල ධර්මයන් කියන එක කුසල් සිත් ටික ඔක්කොම බෙදලා විග්‍රහ කරලා දෙනවා. එතකොට අභිධර්මය කියලා අද වර්තමාන සමාජය තුල උගන්වන්නේ මේ ධම්මසංගණිත ප්‍රකරණේ නෙමෙයි. අභිධර්මය කියලා උගන්වන්නේ ධර්මසංගණිය නොවන අනිත් බාහිර පොත් ටික ධම්මසංගණිය බලාගෙන ලියවුණු අභිධර්මාර්ථ සංග්‍රහය, අභිධර්මාර්ථ ප්‍රදීපිකාව, අභිධර්ම මාර්ගය ආදී මේ අනුව ගිහිල්ලා ලියවෙච්ච අනිත් පොත් ටික. නමුත් මේ අනුව ගිහිල්ලා අනිත් ලියවෙච්ච පොත් ටික අභිධර්මයේ කියලා හිතාගෙන මේක පරිශීලනයකට ලක් වෙන්නේ නැහැ. ඇත්තටම වෙන්න ඕනේ මේක පරිශීලනය කරනකොට මේ අනුව ගහගත්ත කෙටි සටහනක් තමයි අභිධර්මාර්ථ සංග්‍රහය. අපි අභිධර්මාර්ථ සංග්‍රහයෙන් අභිධර්මයේ ඉගෙනගෙන හරියන්නේ නැහැ. අපිට ඉගෙන ගන්න වෙන්නේ ධම්මසංගණි ප්‍රකරණයෙන්. එතකොට අපිට එන්න ඕනේ අභිධර්මාර්ථ සංග්‍රහය වගේ කෙටි සටහන. ඒක අපිට එන්න ඕනේ. එතකොට දැන් අපිට තියෙනවා මේකේ කාණ්ඩ තුනක්. ඒ කියන්නේ පළවෙනි එක අපි මාතිකා කියලා කිව්වා. ඒ ටික වෙනම මාතෘකාකිට. ඊට පස්සේ තියෙනවා චිත්තෝත්පාද කාණ්ඩය. ඊට පස්සේ නික්ෂේප කාණ්ඩය සහ අටකතා කාණ්ඩය. එතකොට චිත්තෝත්පාද කාණ්ඩය කියලා කියන්නේ මේ සිතක් සිතක් ගන්න විස්තර කරලා දෙන කොටසට කියනවා චිත්තෝත්පාද කාණ්ඩය. එතකොට චිත්තෝත්පාද කාණ්ඩයේදී මොනවද කුසල් කියන එක පිළිබඳව විස්තර කරන කුසලය කියන්නේ මොකක්ද? සතමේ ධම්මා කුසල. මොනවද මේ කුසලය කියලා කියන්නේ? යස්මින් සමේ කාමාවචරං කුසල චිත්තං උප්පන්නං හෝති සෝමනස්ස සාගතං ඥාන සම්පයුත්තං රූපාරම්මණං වා සද්ධාරම්මණං වා ගන්ධාරම්මණං වා රසාරම්මණං වා පොට්ටබ්බහරම්මණං වා ධම්මාරම්මණං වා යං යං වා පනාරබ්බ තස්මින් සමේ. එතකොට
මොනවද මේ කුසල් කියලා කියන්නේ කියලා අහලා දැන් කුසලයේ කියන කාරණය විස්තර කරලා දෙනවා. යස්මේ සමේ යම් කාලයකදී යම් වෙලාවක කාමාවචර කුසල චිත්තං උප්පන්නං හෝති. කාමාවචර කුසල් සිතක් උපදිනවා. ඒ කාමාවචර කුසල් සිත මොන විදිහේද? සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත කුසල සිතක්. එතකොට මේ සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත මේ කුසල් සිතේ සෝමනස්ස සහගත කියලා කියන්නේ සතුටින් යුක්තයි. ඒ කුසල් සිතේ තියෙන ස්වභාවය මේ කියන්නේ. සතුටින් යුක්තයි, කරන දේ බොහොම සතුටින් කරනවා. ඥාන සංප්‍රයුක්තයි කියලා කියන්නේ ඒකේ නුවණ යෙදිලා තියෙනවා. ඥානය කියන්නේ ප්‍රඥාව. ඒ කුසල් සිතේ නුවණ යෙදිලා තියෙනවා. නුවණ කියලා කියනකොට නුවණ කොටස් දෙකයි. අපි දවල් කතා කරා නුවණ කොටස් දෙකක් කියනවා. ලෞකික සහ ලෝකෝත්තර වශයෙන් ඇති වෙන නුවණ කොටස් දෙකක් තියෙනවා. එතකොට ඒ කියන්නේ ලෞකික සම්මාදිට්ඨිය සහ ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා අපි කියන්නේ. එතකොට ලෞකික සම්මාදිට්ඨිය ලෝකයේ තුල පවතින කම්මස්සගත සම්මාදිට්ඨියට කියනවා ලෞකික සම්මාදිට්ඨිය කියලා. කර්මයේ කර්මඵලයේ අදහන නුවණ, මේ කුසල් මේ අකුසල්, හොඳ දේ විපාක තියෙනවා නරක දේ විපාක තියෙනවා, මේ දුන් දෙයෙහි විපාක තියෙනවා, මේ ලෝකයේ තමන්ම ධර්මය අවබෝධ කරගත්ත ශ්‍රමණක් ගාස්මනෝ මේ ලෝකෙ තුල ඉන්නවා, මේ විදිහට ලෝකයේ ගැන තියෙන යහපත් පැත්ත ගැන දකින දැක්මට කියනවා ඒක ලෞකික සම්මාදිට්ඨිය. මේක අයහපතයි, මේක යහපතයි කියලා දකින දැක්ම. එතකොට මේ ලෞකික සම්මාදිට්ඨිය කියන කාරණේ නිවන නෙමෙයි. හැබැයි ලෞකික සම්මාදිට්ඨිය කෙනෙකුට අවශ්‍යයි. ඒක තමයි එයාගේ කුසල ප්‍රතිපදාව. ලෞකික සම්මාදිට්ඨිය පදනම් වෙන්නේ සම්පූර්ණම ඇති දේ මත. තියෙන ලෝකේ තියෙනවා කියන දේ මත. ලෝකේ තියෙනවා, මිනිස්සු ලෝකේ ඉන්නවා, සත්ත්ව පුද්ගලයෝ ලෝකේ ඉන්නවා. ඉන්න නිසා අපිට පුළුවන් කුසල් කරගන්න, අකුසල් කරගන්න. මහා සංඝරත්නයේ ලෝකේ ඉන්න නිසා අපිට පුළුවන් ගිහිල්ලා මහා සංඝරත්නයට දන් දීලා පින් සිද්ධ කරගන්න. සත්තු ඉන්න නිසා අපිට පුළුවන් සත්තු මරලා පව් කරගන්න. ඒකට දැන් මේ දෙකතම පදනම එකම තැන. මේ කරගත්ත පිනසත් මේ කරගත්ත පවටත් පදනම මොකද්ද? එකම ඉන්නවා කියන සංකල්පය. ලෝකේ තියෙනවා, බාහිර සත්වයේ පුද්ගලයෝ ඉන්නවා කියන සංකල්පය තමයි මේ කුසලයටත් මේ අකුසලයටත් පදනම. හැබැයි මේ දෙන්නම සසරේ තමයි. සසරේ වුණාට අකුසලයට වැඩිය කුසල ධර්මය ශ්‍රේෂ්ඨයි. මොකද එයා සම්මස්සගත සම්මාදිට්ඨියෙන් යුක්ත නිසා. ඒක නැති වුණොත් එයාට කියනවා දිට්ඨිගත සම්ප්‍රයුක්තයි කියලා. එයා දෘෂ්ටියකටපත් වෙලා තියෙනවා. මේ දේවල් නෑ භෞතිකවාදී, ඒ වගේ මේ ලෝකේ නත්ති මාතා නත්ති පිතා නත්ති සුගත දුක්ගත කම්මානම් පලං විපාකෝ නත්ති අයං ලෝකෝ නත්ති පර ලෝකෝ. මේ ලෝකේ අම්මා තාත්තා නෑ. මේ විදිහට මේ හොඳ දේ විපාක නෑ, නරක දේ විපාක නෑ. අපි ජීවත් වෙලා ඔහේ මැරිලා යනවා විතරයි. එතකොට අපි ඉපදුණා අපි වෙනම මිනිස්සෙක්. එතකොට ওই භෞතිකවාදී අදහස ගොඩක් වෙලාවට වැටෙන්නේ. ඒකට කියනවා නියත මිච්ඡාදිට්ඨිය කියලා. එතකොට මේ නියත මිච්ඡාදිට්ඨිකයා යථාබතානි කිත්තං ඒවන් නිරේ කියනවා. යම්සේ ගෙන යන ලද්දක් බහා තබනවාද, කොයි වෙලේ හරි අතින් අල්ලගෙන යන බරක් කොයි වෙලේ හරි බිමින් තියනවාද, ඒ තියනවා වගේම ඒක න අනිවාර්යෙන් නිරේට යනවා කියනවා. එතකොට ඒ නියත මිච්ඡාදික්ඛියගේ උරුමය, එයාගේ ස්වභාවය. එතකොට මේ කම්මස්සගත සම්මාදිට්ඨිය කියලා කියන්නේ මේ කුසලය අකුසලය හඳුනන නුවණ. මෙතන සෝමනස්ස සහගත කියලා කියන එකින් කියන්නේ සතුට කියන එක. ඥාන සංප්‍රයුක්ත කියලා කියන්නේ මෙන්න මේ කම්මස්සගත සම්මාදිට්ඨිය තියෙනවා කියන එක. නුවණ තියෙනවා යාට. මේක හොඳ දෙයක්, මේක නරක දෙයක් කියලා තේරුම් ගැනීමේ නුවණක් යාට තියෙනවා. මේක කිරීම තුළ කුසලයක් ලැබෙනවා, මේක කිරීම තුළ මේක විපාකමත් ලැබෙනවා කියලා දැක්මක් යා තුළ තියෙනවා. තියෙන නිසා තමයි යා ඒක හොඳට කරන්නේ. අපි බෞද්ධ කෙනෙක් ඇවිල්ලා දන් දෙනකොට එයාට ගොඩක් වෙලාවට කම්මස්සගත සම්මාදිට්ඨිය එදෙනවා. කර්මයේ කරුණඵලය අදහන නුවණ. ඒක මේ ශාසනයට විතරක්මයි තිය දෙයක් නෙමෙයි. අපි හිතමු දෙවියන් වහන්සේ ළඟට යන්න කෙනෙක් දන් දෙනවා. ඒගොල්ලෝගේ දහම කියලා තියෙනවා මේ දන් දීලා දෙවියන් වහන්සේ ළඟට යන්න පුළුවන් කියලා. එයා දන් දෙන්නේ දෙවියන් වහන්සේ ළඟට යන්න තමයි. එයා කර්මවාදී ක්‍රියාවාදී. ඒ කියන්නේ කර්මවාදී ක්‍රියාවාදී කියලා කියන්නේ මේ කරන දේ විපාක තියෙනවා කියලා එයා දන්නවා. ඒක ඒගොල්ලොන්ට කියන කර්මවාදී ක්‍රියාවාදී. ඒ අය හොඳයි අකිරියවාදයට වැඩි. අකිරියවාදීන් කියලා කියන්නේ මේ
කරන ක්‍රියාවේ විපාක නැහැ කියන එක. සමහර වෙලාවට මේ ලෝකෙම සතර මහා ධාතුයි කියලා හිතාගත්තට පස්සේ දැන් සත්‍යේ පුද්ගලයෙක් නැහැ. කර්මය කරන කෙනෙකුත් නැහැ. කර්මයට යටත් වෙන කෙනෙකුත් නැහැ. ලෝකේ තියෙන සතර මහා ධාතු විතර නම් කෙනෙකුට පිහියෙන් අයිනවා කියලා කියන්නේ සතර මහා ධාතුවක් අසින් සතර මහා ධාතුවක්ගේ ඉස්සරහ ප්‍රශ්නයක් නැහැ. ඔය කර්ම කරන්නේ කොහොමද විඳවන්නේ නැහැ. ඒ වගේ විවිධ දෘෂ්ටි ලෝකෙ තුල තිබුණා. එතකොට ඒ අයිට කිව්ව නියත මිච්ඡා දිට්ඨියයි කියලා. ඒ අය නියත මිච්ඡා දිට්ඨිය නිසා ඒ අය අකුසලයේ මිසක කුසලයේ වැඩෙන්නේ නැහැ ඒ අයගේ තියෙන මිච්ඡා දිට්ඨිය නිසා. එතකොට මේ ඥාන සංප්‍රයුක්තයි කියන එක අපි දැනගන්න ඕන මෙහෙම දෙයක්. ඔය ඥාන සංප්‍රයුක්ත භවයේ අඩු වැඩි බවක් තියෙනවා. නුවණ යෙදෙන නුවණේ අඩු වැඩි බව තීරණය කරනවා. කෙනෙක් ඉන්න ওই ඥාන සංප්‍රයුක්ත බව බොහොම අඩුවෙන් තීරණය කරගන්නවා. කෙනෙක් ඉන්න බොහෝම නුවණින් සම්මස්සගත සම්මාදිට්ඨිය අපි හිතමු හේතුඵල ධමයක් අවබෝධ කරගෙන කියන්නේ ජීවිතයට යොදාගෙන නෙමෙයි. එයා දල වශයෙන් දන්නවා මේ වගේ කුසල හේතු ටිකක විපාකේ තමයි කුසල විපාකේ ඉතින් හේතුක ප්‍රතිසන්දියක් වෙන්න පුළුවන් හොඳ විපාකයක්. ඒ විදිහට එයා මේ හේතුඵල ධම ගැන දන්නවා. ඒක තමයි උපරිම මට්ටම. අවම මට්ටම තමයි මේක හොඳයි මේක නරකයි කියලා හොඳ නරක දෙක කුසලයේ අකුසලයේ තීරණය කරගන්න කම. එතකොට මෙතන ඉඳලා අර මට්ටම දක්වා මේක උච්චාවචනයේ වීමේ හැකියාව තියෙනවා. ඒ නුවණ අනුව එයාට ලැබෙන විපාකය නානත්වයක් තියෙනවා. ඒ නුවණ අනුව ලැබෙන විපාකයේද නානත්වයක් තියෙනවා. ඒකයි මේ ලෝකේ ඔක්කොම එකම බුද්ධි මට්ටමක් නැතුව ප්‍රතිසංදියන. ලෝකේ නානත්වයක් තියෙන අදහස් සංකල්පනාවකින් දක්ෂිණ විභංග සූත්‍රයේ දැන් ප්‍රශ්නයක් අහන්නේ මානවකයේ කියලා බුදුරජාණන් වහන්සේ ළඟට ස්වාමීනි මේ ලෝකේ නානත්වයක් තියෙනවා මේ නානත්වයට හේතුව මොකද්ද කියලා. ඊට පස්සේ මේ කියන්නේ මේ කම්මස්සකා මානව සත්තා කම්මදායාදා කම්මයෝනි කම්බන්දු කම්මපටිසන්න කම්මං සත්‍යේ විභජදී අදිදන් හිනප්පනිතයි. මානවකයේ මේ ලෝකේ මේ සත්‍යෝ කර්මයේ නෑදෑයකට කර්මයේ සහායකය කරගෙන කර්මය මිත්‍යය කරගෙන ඉන්නේ. මේ කර්මයේ සහායකය කරගත්ත මේ අයට සම්මන් සත්‍යයේ විභජිතය අදිටන් හීනප්‍රණීතය මේ ලෝකේ හීනප්‍රණීත වශයෙන් බෙදෙන්නේ මෙන්න මේ කර්මය. එතකොට දැන් ඥාන සංප්‍රයුක්තයි කියලා කිව්වම මේ නුවණ අනුව මේ කර්මය අඩු වැඩි බව අනුව වෙනස් වෙනවා. එතකොට රූපාරම්මණංවා සද්ධාරම්මණංවා ගන්ධාරම්මණංවා රසාරම්මණංවා පොට්ටබ්බාරම්මණංවා යං යංවා පනාරබ්බ. රූපාරම්මණයක් කියන්නේ රූපයක් ගැන හිතාගෙන සද්දාරම්මන සද්දයක් ගැන ගන්ධයක් ගැන රසයක් ගැන ස්පර්ශයක් ගැන හිතන මොහොතක ඊට පස්සේ යන් යන්වා පණ ආරම්භ. මේකෙදි මේ කියන්නේ කුසල් සිතක් ඇති වෙන්න අවශ්‍ය වුණ පසුබිම මේ කිව්වේ. කුසල් සිතක් ඇති වෙන මොහොතේ කොහොමද කුසල් සිතක් ඇති වෙන්නේ අපිට? එක රූපේ අරමුණක් කරගෙන සද්දේ ගන්ධේ රසේ ස්පර්ශේ අරමුණක් කරගෙන මොකක් හරි අරමුණක් කරගෙන කුසල් සිතක් ඇති වෙනවා. අන්නේ මොහොතේ මේ ධර්මතාව ටික තියෙනවා කියලා ඊට පස්සේ පෙන්නනවා ඒ වෙලාවේ හිතේ තියෙන ස්වභාවය මොකක්ද කියන කාරණා. එතකොට දැන් තේරෙනවනේ මේ කියන්නේ රූපාරම්මණංවා සද්ධාරම්මණංවා කියලා කිව්වේ මේ මොකක් හරි අරමුණක් අරගෙන මෙන්න මේ විදිහේ හිතක් පහළ වෙනවා. මේ හිත පහළ වෙන වෙලාවේ මේ හිතේ මේ විදිහේ ලක්ෂණ ටිකකුයි තියෙන්නේ කියන විග්‍රහයයි මේ කරන්න එන දේ තියෙන්නේ. එතකොට කාමාවචර කුසල චිත්තං උප්පන්නං හෝති කියලා කියනකොට මේ කාමාවචර කුසල් සිත කාමාවචර කියලා කියන්නේ රූපය අරමුණක් කරගන්න මට්ටම. කාමේ කාමාවචර කියලා කියන්නේ කාමයේ අණුව හැසිරෙන. කාම අවචර. එතකොට කාමාවචර කියලා කියන්නේ මේ කාමයේ අණුව හැසිරෙනවා කියන එක. මොනවද කාමය? අපි දන්නවා රූපකාම, සද්දකාම, ගන්ධකාම, රසකාම, පොට්ටබ්බකාම කියලා පංචකාම ගුණ පහක් තියෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියලා. මේ පංචකාම ගුණය අනුව හිතපැත්තේ ඇති කරගන්න කාමයට අනුව පංචකාමය කියලා නම් කරනවා. මේ කාමය අනුව හැසිරෙන නිසා මේකට කියනවා පංචකාමය නැතිනම් කාමාවචරයි කියලා. කාමය අනුව හැසිරෙනවා. ඒක නිසා අපිව සතුටු කරන්නේ හැම වෙලාවකදීම අපිට පෙනෙන රූපය. ලස්සන රූපය තමයි අපිට සතුට ගෙනල්ලා දෙන්නේ. අපිට සතුට ගෙනල්ලා දෙන්නේ මිහිරි ශබ්දය. එතකොට හොඳ මිහිරි ගඳ සුවඳ හොඳ මිහිරි රස ඒ වගේම හොඳ සැප පහසු ස්පර්ශ මෙන්න මේ දේවල් තමයි අද අපි ජීවිතේ විඳින්නේ. අපි බලාපොරොත්තු වෙන්නේ අපේ හිත හැම වෙලාවකදීම ඉල්ලන්නේ අන්න ඔය කියන කාරණා ටික. හොඳ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන
ඔය හොඳ කාරණා ටික තමයි ලෝකේ අපි හැම වෙලාවකදීම ඉල්ලන්නේ හැම වෙලාවකදීම අපේ මනස බැසගන්නේ එතෙන්ට. අන්න ඒක නිසා තමයි කාමාව චරයි කියලා කිව්වේ. කාමයේ අනු හැසිරෙනවා කියලා කිව්වේ. එතකොට මේ කාමයේ අනු හැසිරෙන කෙනා රූපාරම්මන, සද්දාරම්මන, ගන්ධාරම්මන කියන දේවල් අනු හැසිරෙනවා. ඔතනදී පුංචි ගැඹුරු කාරණාවක් තියෙනවා. රූපකාණ්ඩේ විග්‍රහ කරනකොට ඔක්කොම ඉන්නේ නැතුව ඒක හැබැයි. රූපය ගැන විග්‍රහ කරනකොට එතන විස්තරයක් කරනවා සබ්බං රූපං අනාරම්මණං කියලා. රූපය කියන එක අරමුණක් නෙමෙයි කියලා. රූපය කියන එක අරමුණක් නෙමෙයි කියලා විග්‍රහයක් කරනවා. දැන් මෙතන කියනවා රූපාරම්මණං වා සද්දාරම්මණං වා ගන්ධාරම්මණං වා රසාරම්මණං වා පොට්ටබ්බාරම්මණං වා කියලා. අතන කියන අනාරම්මණයි කියලා. අනාරම්මණයි කියනකොට ඔකෙදි අදහස් දෙකක් ඉදිරිපත් වෙනවා. එකක් තමයි රූපයට අරමුණු කරන්න බෑ. අරමුණු කරන්න පුළුවන් හිතකට විතරයි. රූපයට අරමුණු කරන්න බෑ. ගහකට අරමුණු කරන්න බෑ කියන එක කවුරුත් දන්නවා. ඒක නිසා ඒක සාමාන්‍යයෙන් මතක් වෙන දේ මේකෙන් කියන්නේ රූපය අරමුණු කරන්න බෑ කියන එක රූපයට අරමුණු ගන්න බෑ කියන එක නෙමෙයි. රූපයට ගන්න අරමුණු ගන්න බෑ කියන කමුතුයෙන් කියන්න ඕන වෙන කාරණය නෙමෙයි. නමුත් මේ කියන්නේ රූපය අරමුණු කරන්න බෑ කියන එක. අපි අරමුණු කරන්නේ හිතෙන් නාම ධර්මතා ටිකක් මිසක කවදාවත් රූපය නෙමෙයි. අපි හිතෙන් අරමුණු කරන්නේ වේදනා සංඥා දෙක මිසක අපිට රූපයක් අරමුණු කරන්න බෑ. අපි රූපය අරමුණු කරනවා කියලා හිතාගෙන ඉන්න පුළුවන්. හැබැයි අපි අරමුණු කරන්නේ වේදනා සංඥා දෙක. දැන් මේ රූපාරම්මණං වා සද්දාරම්මණං වා ගන්ධාරම්මණං වා රසාරම්මණං වා පොට්ටබ්බාරම්මණං වා කියන මේ වචනේ කතා කළේ. මේ ටික කිව්වේ කාමාවචර කුසල්සිතක් ඇති කරගන්න කෙනාට. කාමාවචර කුසල්සිතක් ඇති කරගන්න කෙනාට කියලා කිව්වේ කාම භූමියේ කුසලසිත පහළ වෙනකොට එයාට රූපේ ආරම්භණයක් වෙලා. රූපේ ආරම්භණයක් වෙලා කියලා කියන්නේ දැන් මට රූපේ ගැන හිතන්න පුළුවන්. නමුත් ඇත්තටම මම හිතන්නේ මගේ හිත ගැනනේ. මගේ හිත ගැන හිතන මම කියනවා රූපේ ගැන හිතනවා කියලා. මේ ගහ ගැන අපිට හිතන්න පුළුවන්. හැබැයි ගහ ගැන හිතනවා කියලා දැන් හිතලා තියෙන තමන් තමන්ගේම හිත පැත්තේ තියෙන සංඛාරය නිමිති ටික නෙමෙයි ඉදිරිපත් කරගෙන තියෙන්නේ. හිතේ ගැනම හිතන අපි හිතේ අත්දැකීම දානවා මම රූපේ ගැන හිතනවා කියලා. එතකොට දැන් ඔන්න අපි රූපේ ගැන හිතනවා කියලා ගන්න මේ ක්‍රමය තමයි අපිට වරදින තැන. හැබැයි මේ රූපේ ගැන හිතනවා කියන මනසට තමයි කාමාවචරයි කියලා කියන්නේ. රූපේ ගැන හිතනවා කියන මනසට තමයි කාමාවචර කියලා කිව්වේ. එතකොට දැන් අපේ කාමාවචර බව තමයි මේ මෙතනින් සඳහන් කරන්නේ රූපාරම්මණං වා සද්දාරම්මණං වා ගන්ධාරම්මණං වා රසාරම්මණං වා පොට්ටබ්බාරම්මණං වා යං යං වා පනාරම්භ. මේ මොනම අරමුණක් හරි අරගෙන යං යං වා පනාරම්භ කියන්නේ යම් යම් දෙයක් අරගොයා. තස්මින් සමයේ. එතකොට මේක සම්බන්ධ වෙන්නේ උඩට. ඒ කියන්නේ මෙහෙම කියන්නේ රූපාරම්මණං වා සද්දාරම්මණං වා ගන්ධාරම්මණං වා රසාරම්මණං වා පොට්ටබ්බාරම්මණං වා යං යං වා පනාරබ්බ යස්මින් සමයේ කාමාවචරං කුසල චිත්තං uppannam hoti. මේ පාලි ක්‍රමයේ අනුව ටිකක් උඩයට මාරු වෙනවා සමහර වෙලාවල් වලට. උඩයට මාරු වෙනවා කියන්නේ ඉංග්‍රීසි ක්‍රමයේ ගත්තොත් එහෙම සමහර වෙලාවට වාක්‍ය හැදෙන ක්‍රමයේ අනුව මාරු වෙනවා. එතකොට ඒ විදිහටම පාලි ක්‍රමය අනුව සමහර වෙලාවට උක්තාක්ෂ්‍යාති මේ වාක්‍ය රටාව මාරු වෙනවා. ගාථාවක් කියන සමහර වෙලාවට ඉස්සරහට එන්න ඕනේ අර්ථය සමහරක් වෙලාවට මේ ගාථාවේ අග පදේදී කියනවා. එක්ක මැද පදේදී කියනවා මුලට යෙදෙන්න ඕනේ අර්ථය. ඒකට දැන් මේ කියන්නේ යන් යන්වා පනාරබ්බ යමක් අරබයා කියලා කියන්න බැහැනේ අපිට. යස්මින් නම් තස්මින් කියන නිපාතය යෙදෙනවා. ඒ කිව්වේ යම් තැනක කියලා පටන් ගත්තොත් වාක්‍යය අපිට එතන කියන තැනක් ඒකට යොදන්න වෙනවනේ. යම් තැනකට මම ගියා නම් එතන හරි හොඳයි. එතකොට යම් තැනකට මම ගියා නම් ඒ තැන කියන එක අපිට කියන්න වෙනවා. ඒ වගේ පාලි වාක්‍ය ක්‍රමය අනුව යස්මින් කියන පදේ යොදනවා නම් තස්මින් කියලා එතන කියන එක ඊට පස්සේ යොදන්න වෙනවා. ඒක නිසා තමයි මේ යස්මින් සමය යම් තැනක කාමාවචර කුසල්සිතක් පහළ වෙනවද කියන කාරණේට පස්සේ මේක යොදනවා. රූපාරම්මණං වා ගන්ධාරම්මණං වා රසාරම්මණං වා පොට්ටබ්බාරම්මණං වා මේ හිත පහළ වෙන්න අවශ්‍ය පරිසරය කියනවා. මේ එකක් හරි අරමුණක් අරගෙන යස්මින් සමයේ යම් මොහොතක කාමාවචර කුසල්සිත පහළ වෙනවනම් තස්මින් සමයේ අන්න ඒ වෙලාවේදී
තියෙනවා මෙන්න මේ ධර්මතාව ටික. පස්සෝ හෝති වේදනා හෝති සංඥා හෝති චේතනා හෝති චිත්තං හෝති විතක්කෝ හෝති විචාරෝ හෝති පීති සුඛං චිත්තස්ස ඒකග්ගතා සද්දීන්ද්‍රියං විරීන්ද්‍රියං සතීන්ද්‍රියං සමාධීන්ද්‍රියං පඤ්ඤීන්ද්‍රියං මනීන්ද්‍රියං සෝමනස්සීන්ද්‍රියං ජීවිතීන්ද්‍රියං සම්මාදිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි සද්ධා බලං විරි බලං විරිය බලං සති බලං සමාධි බලං පඤ්ඤා බලං හිරි බලං ඔත්තප්පම් බලං ඔත්තප්ප බලං අලෝභෝ අදෝසෝ අමෝහෝ අනබිජ්ජා අව්‍යාපාදෝ සම්මාදිට්ඨි හිරි ඔත්තප්ප කායපස්සද්ධි චිත්තපස්සද්ධි කායලහුතා චිත්තලහුතා කායමුදුතා චිත්තමුදුතා කාය කම්මඤ්ඤතා චිත්ත කම්මඤ්ඤතා කාය පාගුඤ්ඤතා චිත්ත පාගුඤ්ඤතා කායජ්ජිකතා චිත්තජ්ජිකතා සති හෝති සම්පජඤ්ඤං හෝති සමතෝ හෝති විපස්සනා හෝති පග්ගහෝ හෝති අවික්කේපෝ හෝති ඒවා පන ප්‍රශ්නේ සමේ අඤ්ඤේති අත්ති පටිච්ච සමුප්පන්න අරූපිනෝ ධම්මා ඉමේ ධම්මා කුසල. දැන් කුසලයේ කියන සිතේ යෙදෙන ධර්මතාව ටික ඔක්කොම විග්‍රහ කරනවා. දැන් ලේසියෙන් බලා ගන්න පුළුවන් කෙනෙකුට අභිධර්මාර්ථ සංග්‍රහය ගත්තනම් මොනවද කුසල් සිත කියදෙන චෛතසික කියලා. හැබැයි ඊට එහා ගියපු විස්තරයක් මෙතන කරනවා. මේ විස්තරය අභිධර්මාර්ථ සංග්‍රහය බලලා කවදාවත් ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ විග්‍රහය ගන්න වෙන්නේ මේක බලලාමයි. මේ අනුව සකස් කරගන්න පුළුවන් ඔබ වහන්සේලාට අභිධර්මාර්ථ සංග්‍රහයක්. ඒක වෙනම කතාවක්. හැබැයි මේ කෙටි සටහන ගහගන්න එක සමම්ම ගහගන්න එක වටිනවා. කෙටි සටහන ගහගත්ත එක තව කෙනෙක් ගහපු කෙටි සටහන පරිශීලනය කරනවට වැඩිය අපි මේ කෙටි සටහන ගහගන්න එක වටිනවා. මොකද ඒ අපි ගහන්නේ අපේ දැනුමෙන්. ඒකට තමයි ඒක මතකෙ ඉතිින්නේ. ගලපල බැලුවට කමක් නැහැ. පස්සේ අරක අරගෙන මම ගහපු එකේ වරදක් තියෙනවද කියන කාරණාව පරීක්ෂා කරගන්න. එතකොට දැන් ඔන්න මේ කුසල් සිත අපි විස්තර කරන්නේ මේ කුසල් සිත ඇති වෙන මොහොතේ තියෙන ධර්මතාව ටික මොනවද කියන එක. ඒ වෙලාවේදී කතමෝ තස්මින් සමේ පස්සෝ හොති. එකින් එකට විග්‍රහ කළ දෙනවා. මොකද්ද ඒ වෙලාවේ තියෙන ස්පර්ශය කියලා කියන්නේ? යෝ තස්මින් සමේ පස්සෝ පුසනා සම්පුසනා සම්පුසිතත්තං අයන් තස්මින් සමේ පස්සෝ හොති. ඒ සමේ යම් ස්පර්ශයක් ස්පර්ශ කරන අයුරක් මොනවට ස්පර්ශ කරන අයුරක් මොනවට ස්පර්ශ කළ බවෙක් වේද මේ සමේ ස්පර්ශයයි. ස්පර්ශය කියන දේ ඒ වෙලාවේදී පස්සෝ පුසනා ස්පර්ශයක් තියෙනවා නම් පුසනා කියලා කියන්නේ යම් ස්පර්ශ කරන බවක් තියෙනවා නම් සම්පුසනා මනවින් ස්පර්ශ වුණ බවක් තියෙනවා නම් සම්පුති සම්පුසිතත්තං ස්පර්ශ කරන ස්වභාවයක් තියෙනවා නම් අයන් තස්මින සමේ පස්සෝ මේක තමයි ඒ වෙලාවේ කියන ස්පර්ශය. ඒක මේ ස්පර්ශය කියන කාරණාව කොටස් දෙකකට බෙදෙනවා. ස්පර්ශයේ කොටස් දෙකකට බෙදෙනවා. මේව මතක තියෙන්න ඕනේ හැබැයි. ස්පර්ශයේ කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි පටිඝ සම්පස්සය, අනිත් එක තමයි අදිවචන සම්පස්සය. එතකොට මේ පටිඝ සම්පස්සය කියලා කියන්නේ රූපයන්ගේ ඇති වෙන ගැටීම. අදිවචන සම්පස්සය කියලා කියන්නේ නාම ධර්මයන්ගේ සිද්ධ වෙන ගැටීම. ස්පර්ශය කියලා කියන්නේ මේ ගැටෙන ස්වභාවයට කියන ස්පර්ශ වුණා කියලා. ඒකෝට නාම ධර්මයන්ගේ ස්පර්ශයට කියන අදිවචන සම්පස්සය කියලා, පටිඝ සම්පස්සය කියන රූපයන්ගේ ඇතිවෙන ස්පර්ශයට. එතකොට දැන් රූපයන්ගේ ඇතිවෙන ස්පර්ශයේ කෙතකින්ද නාමයන්ගේ ඇතිවෙන ස්පර්ශයේ කොතකින්ද? මේ කිව්වේ රූපයන්ගේ ඇතිවෙන ස්පර්ශය මේ ගහකට කොළයක් ගහෙන් කොළේ බිමට වැටෙනවා. ඒතකොට බිමත් එක්ක ස්පර්ශ වුණා කියන කතාව නෙමෙයි. නාමයන්ගේ රූපයන්ගේ ස්පර්ශය කියන එක කතා කරන්නේ භෞතික තියෙන රූපවල එහෙට මෙහෙට හැප්පෙනවා කියන ස්පර්ශය නෙමෙයි. එතනින් පටිඝ සම්පස්සය කියලා කතා කරන මොහොත තමයි ඇහැට රූපය පතිත වෙන මොහොත. චක්කු ප්‍රසාදයට ඇහි චක්කු ප්‍රසාදයට බාහිර රූප ආයතනේ නැතිනම් මේ වර්ණ සතහන අනාත්ම වර්ණ සතහන පතිත වෙන මොහොත. ඒකට තමයි කියන්නේ පටිඝ සම්පස්සය කියලා. ඒක ගැටෙනවා රළු විදිහටම රූපය පතිත වෙනවා. පටිඝ සම්පස්සය කියලා කියන්නේ පටිඝ ය කියන්නේ ගැටෙන බව. එතකොට පටිඝ කියන්නේ අපි තව කෙනෙක් එක්ක ගැටෙනවා කියන එකට පටිඝය කියලා කියන්නේ. පටිඝ නිමිත්ත කියලා කියන්නේ ගැටීම් සහිත නිමිත්ත. එතකොට පටිඝ නිමිත්තන් භික්ඛවේ අයෝනිසෝ මනසිකරෝතෝ අනුප්පන්නාචේව ව්‍යාපාදෝ උප්පජ්ජති. නිතරම මේ පටිඝ නිමිත්ත ආශ්‍රයණය කරනකොට නූපන් තරහ උපදිනවා කියලා කියන්නේ. එතකොට දැන් ගැටීම් සහිත නිකන් අරුචි සහිත මනසක් ඇති කරනකොට එයත් එක්ක ප්‍රියදාරක් කරනකොට ව්‍යාපාදය උපදින්න ගන්නවා. ඒ වගේ පටිඝය කියලා කියන්නේ ගැටීම් සහිත ස්වභාවයක්.
එතකොට මේ පටිග පටිගය කියනකොට පටිග සම්පස්සේ රළුයි ටික. ඒක සියුම් නැහැ. එතකොට මේ ඇහැටනම් වර්ණ සතහන පතිත වෙන මොහොත. ඒකට කියනවා සම්පත්තග්ගාහි කියලා. සම්පත්තග්ගාහි කියලා කියන්නේ සම්පත්තග්ගාහි අසම්පත්තග්ගාහි කියලා කොටස් දෙකකට බෙදෙනවා. සම්පත්තග්ගාහි කියලා කියන්නේ මේ ඒ පැත්තෙන්ම එන දේ ඇවිල්ලා පතිත වෙන්නම අවශ්‍යයි. සම්පත්තග්ගාහි කියන්නේ. එතකොට අසම්පත්තග්ගාහි කියන්නේ එහෙන් ඇවිල්ලා වදින්න ඕන වෙන්නේ නැහැ. එතකොට මේ විදිහට සම්පත්තග්ගාහි සහ අසම්පත්තග්ගාහි කියලා කියනවා. දැන් රූපේ ඇවිල්ලා වර්ණ සතහනක් විදිහට ඇහැට පතිත කරගන්න පුළුවන්කම තියෙන රූපෙම ඇවිල්ලා ඇහි හැප්පෙන්නේ නැහැ. එතකොට දැන් ගන්ධේ රසය ගත්තොත් එහෙම ඒක ඇවිල්ලා ගැටෙන්නම වෙන ආයතනෙට ඒ ගන්ධ රූපේම ඇවිල්ලා ගැටෙන්න වෙනවා. රස රූපේ දිවේ ගැටෙන්නම වෙනවා. ඒක ළඟට එන්නම අවශ්‍යයි. නමුත් වර්ණ සතහන වගේ දෙයක් ගන්නකොට මේ අසම්පත්තග්ගාහි කියන එක මේ ඇහැට ඇවිල්ලා වදින්න ඕනේ නැහැ. එහෙම ඇහැට ඇවිල්ලා වැදුනොත් එහෙම අපිට ওই ගින්දර දිහායම බලන්න බැරි වෙනවා. ඒ රූපේ ඇවිල්ලා ඔක්කොම සම්පත් වෙන්න ගත්තොත්. එතකොට දැන් වර්ණ සතහන කියන එක අපේ ඇහැට පතිත වෙනකොට රූපකාණ්ඩය තුල කතා කරනකොට හිතියක් දැනෙන එක. චක්කායතන රූපේ රූපායතන රූපේ කියලා මේ දෙක ගැන කතා කරනකොට කියන්නේ ඇසෙන් රූපේ දකිනවනම් ඇසෙහි රූපය ගැටෙනවනම් රූපයෙහි ඇස ගැටෙනවනම් මේක තමයි ඇහැ කියලා කියන්නේ කියලා විග්‍රහ කරනවා. ඇසෙන් රූපේ දකිනවනම් ඒක තමයි ඇහැ. රූපේ දකින මොහොතේ තමයි ඇහැ තියෙන්නේ. එතකොට ඇසෙහි රූපය ගැටෙනවනම් ඇස තියෙනවා ඇසෙහි රූපේ පතිත වෙනවනම් ඊට පස්සේ රූපයෙහි ඇස පතිත වෙනවනම් අඤ්ඤමඤ්ඤෝ දෙපැත්තට පෙන්වන අඤ්ඤමඤ්ඤෝ කියන්නේ එකිනෙකට දෙපැත්තට පෙන්වන මේ අඤ්ඤමඤ්ඤෝ එකිනෙකට දෙපැත්තට පෙන්වන්නේ එක කාරණාවක් විග්‍රහ කරන්න ඕන නිසා. ඇස නැතුව රූපයත් රූපේ නැතුව ඇසත් විග්‍රහ කරන්න බෑ කියන දේ කියන්න අවශ්‍ය නිසා. එතකොට දැන් ඇහැට රූපය පතිත වෙනවා කියලා කියනකොට ඇහැට රූපය ගැටෙන බව බොහොම රළු ගැටීමක්. මේ ආලෝකයට වර්ණ සතහන නිසා ඇහැ බිඳෙන බව. මේ රූපය එන්නේ නැහැ. නමුත් මේ රූපේ නිසා එන මේ වර්ණ සතහන කියන දේ ඇහැට පතිත වෙන බව තියෙනවා. ඒ වර්ණ සතහන නිසා ඇහැ බිඳෙන බව තියෙනවා. ඒක නිසා අන්නේ ස්පර්ශ වෙන ඇස සහ වර්ණ සතහන අතර වෙන ස්පර්ශයට කියනවා පටිග නිමිත්ත. එතකොට පටිග නිමිත්ත කියන පටිග නිමිත්තනේ පටිග සම්පස්සය. එතකොට පටිග සම්පස්සය හැම වෙලාවකදීම නාසයයි ගන්ධයයි අතර මේ ඇවිල්ලා ගැටෙන මොහොතේදී පටිග සම්පස්සේ ස්පර්ශය නැතුව කිසිම කාරණාවක් පණවන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ස්පර්ශය නැතුව කිසිම දෙයක් පණවන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. දැන් ඇහි රූපේ නැතුව පටිග සම්පස්සේ නැතුව රූපයයි කවදාවත් පැනවීම කරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒකෙන් කියන්නේ දැන් අපිට දානශාලාව සිහිපත් කරන්න පුළුවන්. අපේ කුටිය සිහිපත් කරන්න පුළුවන්. කුටිය සිහිපත් කරනකොට අපි හිතන්නේ කුටිය සිහිපත් කරනවා කියලා වුණාට අපි සිහිපත් කරන්නේ කෙනකෙනා සතු මනස. මේ වෙලාවේදී ඒක ඒ කුටිය ස්පර්ශ වෙන්නේ නැහැ නේ අපිට. මේ වෙලාවේ කුටිය ස්පර්ශ වෙන්නේ නැහැ. ස්පර්ශය හැම වෙලාවකදීම පටිග සම්පස්සයක් ඒ මොහොතේදීම ගැටෙන එක විතරයි පටිග සම්පස්සය. අනිත් හැම දෙම එතනින් පස්සේ වෙන්නේ අදිවචන සම්පස්සය. එතකොට පටිග සම්පස්සයක් ගැටෙන මොහොතේදී පටිග සම්පස්ස කියන අවස්ථාව නැතුව අදිවචන සම්පස්සයක් කවදාවත් පැනවීමක් වෙන්නේ නැහැ. පටිග සම්පස්සේ පැනවීම වෙන්නේ නැති වෙනකොට අදිවචන සම්පස්සේ පැනවීමක් වෙන්නේ නැහැ. ඔබ වහන්සේලාට අඟහරු ලෝකේ තියෙන විලක් හෝ වතුර ගැන මොනවද තියෙන නිමිත්ත? ඒ විදිහේ නිමිත්තක් ගැන ඔබ වහන්සේලාට ඇත්තේ නැහැ. නැති වෙන්නේ හේතුව මොකද්ද? හොයාගෙන නැති ග්‍රහ ලෝකයක් පිළිබඳ ඔබ වහන්සේලාට නිමිත්තක් නැහැ. ඇයි නිමිත්තක් නැත්තේ? ඒ කියන්නේ පටික සම්පස්සයක් ආපු නැති නිසා ඒ ගැන ආපහු මෙනෙහි කිරීමක් දැනගැනීමකට යන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒක නිසා පළවෙනි දේ පටික සම්පස්සයක් ඇති උනාට පස්සේ තමයි ඒ ගැන අදිවචන සම්පස්සයක් හරි ඇති කරගන්න පුළුවන්කම තියෙන්නේ.
එතකොට පටිඝ සම්පස්සේ ඇති වෙන මොහොතේදී කොයි වෙලාවකවත් සත්ව පුද්ගල ධර්මතා ඇත්තේ නැහැ. පටිඝ සම්පස්සේ ඇති වෙන මොහොතේදී කොයි වෙලාවකවත් සත්ව පුද්ගල ධර්මතා ඇත්තේ නැහැ. මේ ගහ ඇවිල්ලා ඇහැට වැටුණා එහෙම නෙමෙයි. ওই වර්ණ සටහන දන්නේ නැහැ මම ගහක් අරගෙන එනවා කියලා. ඇහැ දන්නේ නැහැ මම ගහක් දාගත්තා කියලා. එකිනෙකට නොදන්න මට්ටමක් තියෙනවා. ගහ ගැන තීරණය කරන්නේ මේ ටික ඉතුරු නැතුව වැය වුණු තැනක, ඉතුරු නැතුව නැති වුණු තැනක මේ ටික නිසා හදා ගන්න හිතෙන් තමයි මේක ගහක් කියලා තීරණය කරන්නේ. හැබැයි ගහ කියලා තීරණය කරන මොහොත වෙනකොටත් මේ ඇස සහ රූපේ ඉතුරු නැතුව නැති වෙලා ඉවරයි. ගහ කියලා දැනගන්න මොහොත වෙනකොටත් ඇස සහ රූපේ කියන මේ ගතිය ඉතුරු නැතුව නැති වෙලා ඉවරයි. දැන් මම ඔබට කියන්නේ හයියෙන් වහින වෙලාවට අපි කියනවා හයියෙන් වහිනවා කියලා. වැස්ස තියෙනවා. දැන් අපි වැස්ස කියලා කිව්වේ මොන වැහි බිඳුවටද? අපි වැස්ස කියලා කියන්නේ මොන වැහි බිඳුවටද? අපි හයියෙන් වැස්සක් තියනවා කියන මොහොතේදී අපි වැස්ස කියලා කියපු වැහි බිඳුව ඉතුරු නැතුව නැති වෙලා නැද්ද? අපි වැස්ස කියලා කතා කරපු වැහි බින්දුව ඉතුරු නැතුව වැහැල ඉවරයි ඒක. ඉවර වෙච්ච තැනක තමයි අපි වැස්ස තියනවා කියලා කියන්නේ. ඒ වගේ අපි හැම වෙලාවකදීම ඇහැ ඉතුරු නැතුව නැති වුණු තැනක, රූපේ ඉතුරු නැතුව නැති වුණු තැනක තමයි අපි රූපේ තියනවා කියලා කියන්නේ. මෙතන රූපේ කියලා කියන්නේ ඇහැ කතා කරනවා නම් වර්ණ රූපේ විතරයි. පාට ටික. එතකොට මේ පාට ටික කියන ස්වභාවයේ වර්ණ සතහනේ ගහ තිබ්බෙත් නෑ. ඇහැේ ගහ තිබ්බෙත් නෑ. ගහ කියන දේ කෙනකෙනාගේ මනස තුල උපද්දපු දේ. එතකොට අපි දැනගත්තේ හැබැයි එළියේ තියෙන ගහක් ගැන. එළියේ තියෙන ගහක් ගැන දැනගන්න මොහොත වෙනකොටත් අර ඇහැ රූප දෙක නැති වුණ බව නොදන්න සම තමයි අපේ තියෙන අවිද්‍යාව. ඒ ටික අපිට ඉස්සරහට කතා කරන්න පුළුවන්. ඒත් දැන් ස්පර්ශය කියන කාරණාව පන්තිට අදාළද? ස්පර්ශය කියන දේ පටිඝ සම්පස්සේ කියලා කිව්වේ මේ ගැටෙන බවට, ගැටෙන ලක්ෂණයට, මේ ආයතනයට ඇවිල්ලා පතිත වෙන බවට. කනට නම් ශබ්ද රූපයේ ගැටෙන බවට. දිවට නම් රස රූපයේ ගැටෙන බවට. කයට නම් මේ පොට්ටබ්බේ ගැටෙන බවට කිව්වා පටිඝ සම්පස්සේ කියලා. ඔය ටික විතරයි අපිට දැනගන්න පුළුවන්කම තියෙන. ඔය ටික ආරම්භය ඇති වෙන ටික විතරයි දැනගන්න පුළුවන්. එතනින් එහාට මොකක්වත් දැනගන්න බෑ. ඊට පස්සේ නාම ධර්මතාවල ඇති වෙන ස්පර්ශය තියෙනවා. මනෝපටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝවිඥානං කියනකොට දැන් හිතත් සිතුවිලිත් අතර ඇතිවෙන ස්පර්ශයක් තියෙනවා. ඒකට කියනවා අදිවචන සම්පස්සේ කියලා. සිත සහ සිතුවිලි අතර තියෙන ස්පර්ශයට කියනවා ඕනෝන්ට ඇතිවෙන ස්පර්ශයට අදිවචන සම්පස්සේ කියලා. දන්වැලක් තියෙනවා. දන්වැලක් තියෙනකොට මේ දන්වැල නිකන් හැදිලා නැහැ. එකකට එකක් ඇමිනුණු බව නිසා තමයි මේ දන්වැල තියෙන්නේ. ඒ වගේ මේ සිතක් තියෙනවා කියලා කියනකොට මේ දන්වැලේ මේ එක පුරුකක් මේ දන්වැල නිර්මාණය කරන්න හැම පුරුකක්ම වැය වෙලා තියෙනවා. හැබැයි එක පුරුකක් මුළු දන්වැල නෙමෙයි. ඒ වගේ මේ එක නාම ධර්මතාවයක් එක හිත නෙමෙයි. හැබැයි මේ දන්වැල් පුරුක් ඔක්කොම වැය වුණ මුළු දන්වැලට වගේ මේ නාම ධර්මතාව ටික ඔක්කොම වැය වෙලා තියෙනවා එක හිතක් නිර්මාණය කරන්න. ඒකට හිතෙන් තොර චෛතසික දකින්න එපා. චෛතසික වලින් තොර හිත දකින්න එපා. මේ චෛතසික කියලගේ මේ අපි කතා කරන මේ ගති ටිකෙන් තොරව හිතක් දකින්න එපා. ඒ වගේම මේ හිතෙන් තොරව ගති ටික දකින්නත් එපා. මේ ගති ටිකෙන් ඔසෝන දෙයට තමයි හිත කියලා කියන්නේ. මේ හිතේ යෙදෙන ගති ටිකට තමයි චෛතසික කියලා කියන්නේ. මම ඔබට කියන්නේ යන්නේක් නැත්නම් පාරක් නැහැ. පාරක් නැත්නම් යන්නේ. පාරක් තියෙනවා නම් අනිවාර්යෙන් යන්නේක් ඉන්නවා. පාරක් නැත්තම් එතන යන්නේ නැහැ. අපි කැලේ කඩාගෙන යන්න පුළුවන්. හැබැයි කැලේ කඩාගෙන ගියත් අපි යන්නේ පාරටම. එහෙනම් පාර හදාගෙන යන්නේ පාරටම. කොහෙන් ගියත් යන්නේ පාරට. එතකොට යන්නේ නැත්තම් පාර නම් හිත කියන දේ. පාරේ යන යන්නා වගේ වාහන ටිකක් වගේ තමයි චෛතසික කියන ටික. එතකොට ওই චෛතසික නිසා තමයි ඒක වාහන ටික නිසා තමයි පාර උනේ. පාර නිසා තමයි වාහන යන්නේ. ඒ වගේ සිත නිසා තමයි චෛතසික පවතින්නේ. ඒ වගේම චෛතසික ටික නිසා තමයි ඒකට හිත කියලා
කියන්නේ. එතකොට ඒක බොහොම සියුම් කාරණා දෙයක්. හිත සහ චෛතසික. හිත කියන එක විඥානස්කන්ධය. හිත කියන්නේ විඥානස්කන්ධය. චෛතසික කියලා කියන්නේ වේදනා සංඥා සංඛාර කියන ස්කන්ධ තුන. හිත කියන්නේ විඥානස්කන්ධය. චෛතසික කියලා කියන්නේ වේදනා සංඥා සංඛාර කියන ස්කන්ධ තුන. එතකොට වේදනා ස්කන්ධයයි සංඥා ස්කන්ධයයි කියලා කියනකොට වේදනාව එක චෛතසිකයක් සංඥාව එක චෛතසිකයක් ඉතුරු සියලු චෛතසික ඇතුළත් වෙන්නේ සංඛාරස්කන්ධයට. ඉතුරු සියලු චෛතසික ඇතුළත් වෙනවා සංඛාරස්කන්ධයට. වේදනාව වෙනම එකක් සංඥාව වෙනම එකක් ඉතුරු සියලු චෛතසික ඇතුළත් වෙනවා සංඛාරයට. එතකොට දැන් ස්පර්ශය කියන එක අපි බෙදාගෙන ආවේ ස්පර්ශයේ දෙකට බෙදුවා පටිඝ සම්පස්සේ සහ ආදිවචන සම්පස්සේ කියලා. අර ඇහැට රූපේ පතිත වුණ මොහොතට කිව්වා ඒක පටිඝ සම්පස්සේ කියලා. හැබැයි එතනින් පස්සේ ඒ ඇහැ බිඳුණු බිඳීම ආරම්භය හිතෙන් උපද්දන හිස්තික. සියලුම හිතේ ඇති වෙන ස්පර්ශය තියෙනවා ඒවලට කියනවා ආදිවචන සම්පස්සේ කියලා. ඒ ටික සම්පූර්ණව ඒකට සම්පූර්ණ නම තමයි අදිවචන සම්පස්සේ. ඒ ඒ නාම ධර්මයන් ස්පර්ශ වෙන බව. ඒ ස්පර්ශ වීමක් නැත්තම් හිත නැහැ. දන්වැල් පුරුක් ටිකේකට ඇමිල නැත්තම් දන්වැල නැහැ වගේ ඒ නාම ධර්මතාව ටික නැත්තම් ඒ හිත නැහැ. ඒක නිසා ඒ හිත තියෙනවා කියන්නේ ඒ නාම ධර්මතාව ටික තියෙනවා. ඒ නාම ධර්මතාව ටික ස්පර්ශ වෙලාමයි තියෙන්නේ. ඒක නිසා ඒවල ස්පර්ශයට කියනවා අදිවචන සම්පස්සේ කියලා. එච්චර ගැඹුරින්ම තේරෙන්නේ නැත්නම් දැනට සාමාන්‍ය සංකල්පයක් විදිහට ඇති කරගන්න. හිතෙන් සිතුවිලි සිහිපත් කරලා දැනගන්නවා. එතකොට මේ හිත සහ සිතුවිලි අතර ඇති වෙන ගැටීම අදිවචන සම්පස්සේයි කියලා දැනට අතට තියාගන්න. ඒ දෙවෙනි කාරණේ කතමා තස්මින් සමේ වේදනා හෝති. ඒ වෙලාවේ වේදනාව කියලා කියන්නේ මොකද්ද? යම් තස්මින් සමයේ තජ්ජා මනෝවිඤ්ඤාණ ධාතු සම්පස්සජං චේතසිකං සාතං චේතසිකං සුඛං චේතෝ සම්පස්සජං සාතං සුඛං වේදිතං චේතෝ සම්පස්සජා සාතා සුඛා වේදනා අයං තස්මින් සමයේ වේදනා. ඒ සමෙහි වේදනාවක් තියෙනවා. වේදනාව කියනකොට තජ්ජා මනෝවිඤ්ඤාණ ධාතු සම්පස්සජා චේතසිකං සාතං චේතසිකං සුඛං. ඒක මේ කාරණාව ටිකක් ගැඹුරු කාරණාවක්. ඒක විග්‍රහ කරන්න යනකොට යම් තස්මින් සමයේ අර කුසල්සිත ඇති වෙන වෙලාවේ තජ්ජා මනෝවිඤ්ඤාණ ධාතු සම්පස්සජා. තජ්ජා කියලා කියන්නේ එයින් උපන්. තජ්ජා කියන වචනේ යොදන්නේ තත්ජා. එතනින් තත් කියන්නේ එතනින්, ජා කියන්නේ ඉපදුණු කියන එක. ඒකට තජ්ජා කියලා කියන්නේ එතනින් ඉපදුණු, එයින් උපන් කියන අර්ථය. තජ්ජා මනෝවිඤ්ඤාණ ධාතු. එයින් උපන් මනෝවිඤ්ඤාණ ධාතු සම්පස්සජං. ආයත්ජා කියන මනෝවිඤ්ඤාණ ධාතු සම්පස්සජා කියලා කියන්නේ මනෝවිඤ්ඤාණ ධාතු සම්පස්සයෙන් උපන්. යම් මේ කුසලසිත හටගන්න මොහොතේදී ඒ රූපාරම්මන සද්දාරම්මන ගන්ධාරම්මන ප්‍රත්‍යයෙන් උපන් මනෝවිඤ්ඤාණ ධාතු සම්පස්සයෙන් උපන් චේතසිකං සාතං. චෛතසිකයන්ගේ සාතන් කියලා කියන්නේ මිහිරි බවක්. සුඛයන් කියන්නේ සැප සහගත බවක්. චේතෝ සම්පස්සජං චේතනාවන්ගේ ස්පර්ශයෙන් උපන් සාතන් සුඛං වේදිතං. චේතෝ සම්පස්සජා සාතා සුඛා වේදනා. එතකොට චෛතසික සුඛයේ චිත්ත සම්පර්ශයෙන් උපන් මధుර වූ වේදිතේ චිත්ත සම්පර්ශයෙන් උපන් මధుර වූ සුඛ වේදනායෙක් වේද. එතන මේ වේදනාව කියන කතාව කාරණා දෙකක් යටතේ විග්‍රහ කරනවා. එකක් තමයි වේදනාව කියන එක. දැන් මෙතනදී නම් කතා කරන්නේ සැප වේදනාව කියන කාරණාවෙන්. දැන් මම කතා කරන්නේ ඒ වෙලාවේදී කුසල්සිත ඇති වෙන වෙලාවේ තියෙන වේදනාව. ඒක කුසල්සිතක වේදනාව සැපසහගත වේදනාවක් කියලා කතා කරනවා. ඒක වේදනාව දෙකට බෙදනවා. විපාක වේදනාව කියනවා. නව කර්ම සිත්වල හටගන්න වේදනාව කියනවා. විපාක වේදනාව හැම වෙලාවකදීම චක්කු විඥාණයෙන් ගැන කතා කරනවා නම් චක්කු විඥානයේ විපාක වේදනාව උපේක්ෂා සහගතයි. සෝත විඥාන ඇස කන නාසය දිව කියන මේ ආයතන ටිකේ වේදනාව උපේක්ෂා සහගතයි. බර වැඩි දන්නේ. කර්ණ ටික බර වැඩි.
එතකොට එහෙම වුණත් අපි වේදනාව ඊළඟ දවසේ කතා කරමු. එතකොට ওই කාරණා ටික හොඳට බලාගෙන නැවත සංග්‍රහ කරගෙන ඉන්න කියලා කිව්වේ. කෙටියෙන් ওই කියපු කාරණා ටික විග්‍රහ කරගෙන ඉන්න. විග්‍රහ කරගෙන එනකොට මට අවශ්‍ය වෙන්නේ මේ විදිහේ විග්‍රහය. කාමාවචරං කියලා කිව්වේ කාමාවචරං කියන වචනේ දීලා මොන හේතුව නිසාද කාමාවචර කියලා ලියුවේ. ඊට පස්සේ මේ සෝමනස්ස සහගත මේකේ තියෙන ප්‍රධාන වචන ටික තියෙනවා. සෝමනස්ස සහගත මොන හේතුව නිසාද සෝමනස්ස සහගත කියලා කිව්වේ. ඥාන සම්පයුක්ත කියලා කිව්වේ මොන හේතුව නිසාද ඥාන සම්පයුක්ත කියලා කිව්වේ. එතකොට රූපාරම්මන සද්දාරම්මනේ විස්තරය අවශ්‍ය නැහැ. ඒ ටික සාමාන්‍යයෙන් අපි යෙදෙන වචන නිසා. එතකොට තස්මින් සමයේ පස්සෝ හෝති ස්පර්ශය කියලා කිව්වේ මොකක්ද කියලා ඔය දේශනාව තුළ මම කතා කරපු මූලික හරය කියන්නේ අවශ්‍ය වෙන්නේ මට විශේෂ වචනවල අර්ථයක් මම විශේෂයෙන් විග්‍රහ කරපු කතා ටික මට ඕන වෙන්නේ. ඒ ටික සංග්‍රහ කරගෙන එන්න මම බලනවා ඊළඟ දවස්ෙදී. එතකොට ඒ ටික සංග්‍රහ කරගෙන එන්න. එතකොට තියෙනවා හෙට දවසේ තියෙන්නේ මොනවද? හොඳයි, එහෙනම් කල්පනා කරගන්න බොහොම ශ්‍රද්ධාවෙන් අද දවසේදී මේ යෝනිසෝ මනසිකාරාදී සිද්ධ කරලා කරගත්තු පින් අපි අපේ ලොකු සාමිනාහන්සලා දෙනමට අනුමෝදන් කරනවා. සාමිනාහන්සලා දෙනමට උතුම් නිවනින් සැනසෙන්න මේ කුසලය හේතු පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ ස්ථාන දිග්ගුහිත සියලු දේවගණ සමූහයාටත් මේ පින් අනුමෝදන් කරන එදෙවියන්ටත් උතුම් නිවනින් සැනසෙන්න මේ කුසලය හේතු පාරමිතාවක් වේවා. ඒ වගේම අද මේ කාරණාව කරනකොට දුක මහන්සි වුණා අපේ පොඩි ඇත්ත ටික ඔක්කොම මේ තැන හදන්න සකස් කරන්න. ඉතින් මම මතක් කළා කුටි හදනට වැඩි එලි මහන්සනක තිබුණොත් හොඳයි. නිදහස් පරිසරෙත් නිදහස් ඉන්නයිටත් හිතකත් එක නිදහස් කියන කාරණේ. ඉතින් බුරුමේ තියෙන අධ්‍යාපන ක්‍රමයක් තමයි අපි නම් පන්දමක් අත්ගහනවා මේ කලුවරේ පාඩම් ගන්න. සහ පාඩම් පරිවහනයේක අභිධර්මයේ උගන්වනකොට මේ බුරුමේ කරන ක්‍රමය. ඒක හේතුව තමයි දැන් අපි බලනකොට අපි හිතාගෙන ඉකියට බලනකොට මේ අවධානය යොමු වෙනවා වැඩි කියලා ඇත්තටම අවධානයේ බිඳීමක් තියෙනවා. අපි කලුවරේ යහනකොට අපේ හිත පිට යනවා අඩුයි. අවත දේවල් අපිට පේනවා අඩුයි. එතකොට අපි සද්දේ විතරයි අපිට අරමුණු වෙන්නේ. අර අවශ්‍යතාවයේ තියෙන කෙනාට ඒ ශබ්දය හරහා හිත ඒකටම ඒකාග්‍රගත කරගන්න පුළුවන්. අනිත් ආයතනයන්ගෙන් එන අරමුණු ප්‍රමාණය අඩු වෙන නිසා. ඒක නිසා බුරුමේ ගොඩක් වෙලාවට මේ කලුවරේ පාඩම් ගැනීම ආදී සිද්ධ කරන්නේ. එතකොට පාඩම් කියලා දීම ආදී. එතකොට අර ඒක ගෝචර කරගන්න ප්‍රතිශතය බොහොම වැඩි කියලා කියනවා. ඉතින් ඒක කෙසේ වෙතත් මේ ඒක අධ්‍යාපන ක්‍රමවේදයක් සහ ඒක සම්ප්‍රදායක් බුරුමු තියෙනවා. මේක නම් ගත්තේ අපි කාටත් ටිකක් නිදහස් වෙනස් අත්දැකීමක් සහ හිතේ පොඩ්ඩක් එකක් දුදු වෙන පැන්ටි ඕනම දෙයකට. කොහොමත් ඉතින් වික්ෂුන් මහසයාගේ පැවැත්ම සිද්ධ වෙන්නේ මේ වගේ දේවල් මත. කියන්නේ හාමුදුරු කෙනෙකුගේ පැවැත්ම වෙන දේවල් බලාපොරොත්තු වෙන්න පුළුවන් කමක් නැහැ. ඕන ගහක් යට ඕන දලක් යට ඉන්න පුළුවන්කම, ඕන පරිසර පද්ධතියකට හුරු වීමේ හැකියාව ඒ ශ්‍රමණාකල්පයන් තුළ ලැබෙන්න ඕනේ. එතකොට අලියෙයිද සත්වෙයිද සර්පයෙයිද ගොඩක් දේවල් වෙන්න පුළුවන්කම තියෙනවා. අලියන් මේක නිහසක්ක පාරේ. එතකොට ඒ මොන දේවල් වුණත් අපිට අපියාවේ ධර්මයේ කටයුතු කරගන්න ඉතින් කිසි ප්‍රශ්නයක් තියෙන්නේ බෑ අපිට. ඒකම තමයි වීරිය කළ යුතු දේ වෙන්නේ. අපිට මේ මෙරිල යන ජීවිතේ අප්‍රමාදී වෙන්න ඕන කියන වීරියටත් හොඳ අදහසක් වෙනවා, හොඳ පාඩමක් වෙනවා. ඒක නිසා මේ තැනක් අපි යොදාගමු කියන දේ මට කිතිල මම කියුවේ. ඉතින් මේ කට්ටිය බොහොම මහන්සියෙන් මේ ගොඩක් අවස්ථාව හදලා දුන්නා. ඒ ඇත්තන්ටත් බොහොම පිං මේ ඔක්කොටම මේ ධර්මය මේව කරගන්නේ. මේක දේශි කුසලයක් නෙමෙයි, තව කෙනෙක් හිතේ
සැනසීමක් ඇති කරගන්නවා නම් බණ පදයක් හරි අහලා හිතේ සතුටක් ඇති කරගන්නවා නම් ඒක තමන් ජීවිතේ කරගත්ත මහා ලොකු කුසලයක්. ඉතින් බණ මඩුවක් තමයි මේ හැදුවේ වෙනමවත් නෙමෙයිනේ. මඩු ගැහුවේ නැති වුණාට වහල ගැහුවේ නැති වුණාට මේ හැදුවේ බණ කියන්න තැන ධර්මාසනයක් ධර්ම ගෘහයක් මේ නිර්මාණය කරේ. ඒක නිසා මෙතනින් ධර්ම ශාලාවක් තමයි මේ පූජා කළේ. ඉතින් ඒක නිසා මේ එළිය කරලා පන්දන් හදලා මුළු මහන්සියලා දවස් දෙකක් විතර මේ කරපු කටයුත්ත හැම දිනාටම සාසනික ගමන බොහෝම යහපත් කරගෙන උතුම් වූ නිවනින් සැනසෙන්නම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.